சீமாவின் இஹா தேசபாலனே. ஐபவான் சுபசந்தேவක්. தேசபாலனே சீமாவின் இஹா சாக்கச்சா කරන්නට අදත් මේ අරබෙන්නේ සලකුණ දේශපාලන සංවාදය. මගේ පිටුරන් දෙදෙනා සූදානමින් අපි හඳුනා ගනිමු රංගනද සිල්වා ප්‍රථමයෙන්. රංගන සුබසන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක් සුදේව. ඊළඟට හඳුනාගන්නේ මංජුල බස්නායක. මංජුල සුබසන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක්. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ. අප ආරාධනා කළේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව පවත්වන වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සම්පාකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදිතින් මහතා. එමුතුමනි, අයිබෝන්. අයිබෝන් ශේල. එමුතුමා, ඔබතුමාට මේ වෙලාවේ ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද? ඔය අමුතු කමේ ඉන්න කාරණයකෙන්දකෝ ඔයා එහෙම කියන්නේ කියලා මේ ඇතුළත තියෙන තත්ත්වයත් එක්ක මම ඔබෙන් අහන්නේ. ඒ තත්ත්වය විනාශ කරලා වැරදි මතයක් ඔයාලගේ මාධ්‍ය හරහා ගෙනිච්චා කියලා ඒ පළියට මම මේ ඇමතිතුරෙන් අයිමෙන් ඕන කියලා ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු තමයි ඔගොල්ලෝ එදා ඉඳලා මේ සිද්ධි වෙච්ච දවසේ ඉඳලා ඔගොල්ලෝ ගෙනියන්නේ. මම ඒක නෙමෙයි ඔබෙන් අහන්නේ. ඔබ පොඩ්ඩක් පටලව ගන්නවා. මම ඒක නෙමෙයි ඔබෙන් ඇහුවේ. මම ඔබෙන් ඇහුවේ මේ සිද්ධිය ඇති උනේ මුස්ලිම් අන්තවාදීන් නිසා. එතකොට මේ අන්තවාදයේ පිළිබඳව දිගින් දිගටම මේ රටේ කතා වුණා. ඔබ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක්. ඔබේ ජනතාවගේ යම් පිරිසක් තුලින් තමයි මේ අන්තවාදය මතුවේ. එතකොට ඒ අන්තවාදය වළක්වා ගන්න බැරි වීම ගැනයි මම ඔබෙන් අහන්නේ. ඔබට ඒ ලැජ්ජාව නැද්ද? ඒ ලැජ්ජාව තුල ඔබට තවදුරටත් ඇමතිවරයෙක් හැටියට ඉන්න පුළුවන්ද? දැන් මුස්ලිම් නමෙන් මේ සිද්ධිය කරපු අය ඉන්න නිසා ලැජ්ජාව නැමේ වේදනාවක් තියෙනවා. ලැජ්ජ වෙනවා එතටම මුස්ලිම් නමෙන් මේගොල්ලෝ මුස්ලිම් ආය මේක කරපු නිසා. අනිත් එක ඇත්තටම මේක මේ අන්තවාදය ගැන එව නැත්තම් මේ ත්‍රස්තවාදය කල්ලි ගැන ඒගොල්ලෝගේ හැසිරීම ගැන අපේ විද්‍යතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සමහර දේශපාලකයෝ ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය බාර සහරාන් සම්බන්ධවත් එතුමාගේ තොරතුරු එතුමා කතා කරපු වොයිස් ක්ලිප් ඔක්කොම ආරක්ෂ ලේකම්තුමාට ඉදිරිපත් කරලා තිබුණා. ඔබේ 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 දේශපාලන භූමිකාව තුළ කිසිම දවසක කිසිම තැනක අපි දැක්කේ නැහැ ඔබ විවෘතව කතා කරනවා මෙවැනි අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා මෙන්න අපි ගාව තොරතුරු දුන අපි මේ තොරතුරු දුන ඔබ දැන්නේ කියන්නේ මේ කතාව. ඒක මේමනේ දේශපාලන වාසියක් ගන්න දේශපාලන කල්ලියක් වේදිකාව කතා කරාට අපි වාකීම දේශපාලක හිටියට අපේ සමාජය ඔබ දන්නවා අපේ ඉස්ලාම් ආගම මේ ත්‍රස්තවාදය කවදාවත් ඉඩ නැහැ. එක මිනිසියෙක් මරනවා කියන්නේ මුළු සමාජය මරනවා කියලා පළියක් දඩුවමක් දෙනවා කියලා අයියා අල්ලා දෙවියන් කියලා තියෙනවා. ඒක හරියට දැන් ඔබතුමා දැන් විශ්වාස කරන්නේ නැද්ද? දැන් ඔබතුමා තමයි මේ රටේ ප්‍රධාන මුස්ලිම් නායක දෙන්නෙක් කෙනෙක්. හැබැයි ඔබතුමාගේ සමාජය තුළ මෙවැනි අන්තවාදයක් පෙතිරෙනවා නම් ඒ ගැන සමාජයට ඇවිල්ලා කියලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මුස්ලිම් නායකයෙකුට පුතුමාගේ වගකීමක් නේද? ඇත්තටම අපි මෙච්චර දුරට මේගොල්ලෝ කරා කියලා හිතුවත් නෑ. නෑ දුර නෑ. ඔබතුමා හිතේ කොයිතරම් දුරට මේක සිදු කරයි කියලා යන්තම් කරලා ඉවරලා නවත්තයි කියලා රිද්දලා ඉවරලා නවත්තලා ඔබතුමාට තව දුරටත් බලයක් ලබා ගන්න පුළුවන්කමට ඕන් රිද්දයි කියලාද ඔබ හිතුවේ? නෑ එහෙම නෙමෙයි. මං කියන්නේ ඒක පොඩක් කියන එකට ඉර දෙන්න ඕන. ISIS උත් එක මේගොල්ලෝ සම්බන්ධ වෙච්ච එක ISIS උත් එක සම්බන්ධ වෙලා කතා කරපු එක ගිය කාලේ ළඟදී තමයි මේගොල්ලෝ ඒ වගේ පටන් ගත්තේ. ඒ තොරතුරු වීඩියෝ කිලිපුත් එක ගිහිල්ලා ආසත්සාලේ ආණ්ඩුකාරතුමා අපේ මෞලවිතුමාලගේ විද්‍යතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඍෂි මුෆ්ති මෙතුමා ඇතුළු විස්තරාත්මක තොරතුරු ඔක්කොම දීලා තිබුණා. නමුත් අපේ බුද්ධ්‍යාංශයට මේගොල්ලගේ හැසිරීම එහෙම නැත්නම් මේගොල්ලගේ ISIS සම්බන්ධව දුන්න ඒ තොරතුරු අනුව කිසිම කටයුතු කරන්න බැරි වුණා. අනිත් එක ඒක උඩ ඇත්තටම මුස්ලිම් නායකයෝ හිටියට විද්‍යතුන් මණ්ඩලයේත් අපේ කරන්න පුළුවන් රාජකාරිය අපි කරලා තියෙනවා. ඒක ඇත්තටම මේගොල්ලෝ තහනම් කරන්න ඕන, මේගොල්ලෝ අත්වනකොට ගන්න ඕන, මේගොල්ලට දඩුවමක් දෙන්න ඕන, මේගොල්ලගේ ක්‍රියාකාරී ඒගොල්ලගේ කතාව දැන් මේක අපි තරුණයන්ව වැරදි මාර්ගයට ගෙනියනවා කියලා ඒ තොරතුරු ආරක්ෂංශයට අපි අපේ ආයේ
දීලා තිබුණා. අපේ අය දීලා තිබුණා. ඔබේ අය දුන්නා කියලා ඔබ කියන්නේ අපි කොහොමද පිළිගන්නේ? කිසිම තැනක කිසිදු අවස්ථාවක ඔබේ කටින් වචනයක් පිට වෙලා නැහැ නේ මේ සම්බන්ධයෙන්. ඒක මම කිව්වේ මේක දේශපාලන වාසිය ගන්න ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක දේශපාලන වාසිය ගන්න නෙමෙයි. ඔබ ISIS උත් එක ISIS එකේ අරමුණ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉස්ලාම ආගමට විරුද්ධව තමයි ISIS කටයුතු කරන්නේ. මට මතක් දෙන්න. අපි යමු විජේදාස රාජපක්ෂ මහතා 2016 11 වෙනි මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය බලමු. අපේ රටේ විදේශ බුද්ධ්‍යාංශ කීපයක් මේනකොට ක්‍රියාත්මක වෙනවා. ISIS සංවිධානය පිළිබඳව විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ රටේ පවුල් 4කට සම්බන්ධ 32 දෙනෙක් මේ වෙනකොට ISIS සංවිධානයට ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා සිරියාවට ගිහිල්ලා. මේ ඔක්කොම මේ සාමාන්‍ය මුස්ලිම් පවුල්වල නෙමෙයි, මේ උගත් කියලා සමාජයේ වැදගත් කියලා පිළිගන්න පවුල් 4ක් සම්බන්ධයි. දැන් සමහර මුස්ලිම් ජාත්‍යන්තර පාසල් වලට දේශන පවත්වන්න එනවා සංචාරක වීසා මත. බේරුවල, කල්මුනේ, කල්ලෙලිය, කුරුණෑගල වගේ ආයතන කීපයක මේ උදවිය ගිහිල්ලා මේ අන්තවාදය උගන්වනවා. දැන් මේ මුස්ලිම් සංවිධාන ගත්තම තබ්ලිග් ජබාත්, තව්පික් ජබාත්, සුන්නත්වල් ජබාත්, ජමාතේ ඉස්ලාම් කියලා මේ සංවිධානාත්මකව ඒගොල්ලන්ගේ නිකාය විදියට තියෙන මහතරක් මේ රටේ ක්‍රියාත්මක. ඒ උදවියත් එන කොටා ගන්නවා, ඒ කට්ටියත් මරා ගන්නවා. බරපතල සිද්ධි 15ක් වාර්තා වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ 2016 ප්‍රකාශය කරන්නේ. හැබැයි එදාවත් ඔබ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරේ නැහැ නේ මේ සම්බන්ධයෙන්. ඔබට තිබ්බනේ එහෙනම්, ඔව් අපිටත් එවැනි තොරතුරුක් වාර්තා වෙලා තියෙනවා. අපි ඔබ දැන් මේ කියපු කාරණේවත් ඔබට එතනදි කියන්න බැරුණා. ඇයි ඒ කාලයේ අර කියපු මිනිස්සයා සහරාන් කියන එකනා මේ විදිහට ත්‍රස්තවාදයේ කල්ලිය එකතු කරගෙන කතා කරපු කාලයක් නෙමෙයි. එතුමා කියන්නේ තබ්ලිග් ජමාත්, තව්හීද් ජමාත්, එක එක සුන්නතුල් ජමාත් කියන්නේ අපේ නිකාය කීපයක් තියෙනවා නේ. ඔයාලගේ බුද්ධාගම තියෙනවා. ඒ වගේ නිකාය වගේම කණ්ඩායමක්. ඒගොල්ලෝ කවුරුත් මේ ප්‍රශ්නවලට හැබැයි ඒ ඒ ඒ හරහා තමයි පිරිස් ගිහිල්ලා මෙන්ෂන් කරපු එතුමා පැහැදිලිව කියනවා නේ එතුමා. නෑ එතුමා පැහැදිලිව කියනවානේ එතන පිරිසක් පවුල් 4කට අය 32ක පිරිසක් ගිහිල්ලා සිරියාවේ මෙහෙම සහභාගී වෙලා තියෙනවා. මෙහෙම එහෙම කරුණු කියනවානේ එතුමා. පාර්ලිමේන්තුවේ කියනවා අධිකරණ ඇමතිවරයා. එහෙම කිව්වම මේක බුද්ධ්‍යාංශකේ වැඩක් නෙමේද? ආරක්ෂාංශයේ වැඩක් නෙමේද? මම ඔබෙන් පැහැදිලි නෑ බුද්ධ්‍යාංශ කාරණේ පැහැදිලි. මම නෑ නෑ මම ඔබෙන් අහන්නේ කරුණාකරලා මුතුම පටල ගන්න එපා. මම ඔබෙන් අහන කාරණේ මේක. මම ඔබෙන් අහන්නේ බුද්ධ්‍යාංශ වලට වාර්තා කිරීමෝ ඒ කාරණේ නෙමේ. බුද්ධ්‍යාංශ පිළිබඳව සොයා යාම හෝ ඒ කාරණේ මං අහන්නේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මුස්ලිම් ජනතාවගේ යම් පිරිසක් තුළින් අන්තවාදයක් මතුවෙනවා නම් ඒ අන්තවාදය පිළිබඳව ඇයි ඔබට කතා කරන්න බැරි වුණේ? ඇයි ඔබට ඒ පාලනය කරන්න බැරි වුණේ? ඒක ඉවරද්ද ඔබතුමා අල්ලා පටල ගන්නේ මොනවද? මේ තබ්ලික් ජමාත්, තව්හීද් ජමාත්, සුන්නතුල් ජමාත් කියන එක එක නිකාය වගේ ඒ ෆොලෝවර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කවුරුත් ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි, ත්‍රස්තවාදී දියුණු කරන්න අන්තවාදී නෙමෙයි යාළුවා. එතකොට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි. ජාතික තව්හීද් ජමාත් කියන්නේ පොඩි සංවිධානයක්. ඒගොල්ලෝ ළඟදී රෙජිස්ටර් කරපු සංවිධානයක්. ඒ ජාතික තව්හීද් ජමාත්තුත් ඉන්නේ දැනටම කියලා තියෙනවා 2300ක් ඉන්නවා කියලා. ලංකාව 122ක් මුස්ලිමා ඉන්නවා. මේ ඔයා එතුමා කියපු තබ්ලික් ජමාත් එකයි සුන්නතුල් ජමාත් එකයි තව්හීද් ජමාත් එක බලපුවාම නැෂනලි බලනකොට සම්පූර්ණයෙන්ම 99.9%ක් ඉන්නවා මේ එතුමා කියපු එකේ. ඒගොල්ලෝ අන්තවාදී නෙමෙයි. මං කියන අර 4 දෙනා ගියානම් සිරියාවට තව 32ක් පවුලක් ආවා. එතුමත් ඒ තොරතුරු දුන්නානේ. ඒක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. ඒකට විරුද්ධව මම කවදාවත් කතා කරලා නැහැ. ඔබ සමහර විට ඇත්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක ඇත්ත වෙලානේ දැන් තියෙන්නේ මේ වෙනකොට. නෑ නෑ ඒ හතර. ඔවුන්ගේ ඡායාරූප පළ වුණා. ඔවුන් ඒ සිරියාවේ ගිහලා පුහුණු වෙන ආකාරය පළ වුණා. ඔවුන් ගුවන් ප්‍රහාරයට ලක් වෙලා මැරෙනවා කියලා පළ වුණා. එතකොටවත් ඔබතුමාලට හිතන්න හිතුනේ නැද්ද මේ කාරණේ? නෑ එතුමා කියන එක පාර්ලිමේන්තුවේ කිව්වා. එතුමා කියන එක අධිකරණ ඇමති වශයෙන් කිව්වා. මෙතන කියපු එකෙන් බුද්ධ්‍යාංශයේ ආරක්ෂාංශයේ යාලගේ වාකීම නැද්ද සුදේව? ඒක මුස්ලිම් අය වෙන්න පුළුවන්, දෙමළ අය වෙන්න පුළුවන්, ත්‍රස්තවාදී කිව්වම සිංහල අය වෙන්න පුළුවන්. කවුද වුණොත් ඒව වළක්වන්නේ එක, බලාගන්නේ එක, නතර කරන්නේ එකද ආරක්ෂාංශයේ වාකීම? අර මේ එක එක දේශපාලනිකේ වැඩක් නැහැ. දේශපාලකයා හිටියට අපි දන්නවා නම් අනිවාර්යෙන් කියලා දෙනවා. ඊයේ පෙරේදා මේ සිද්ධිය ඔබ දන්නවා. ඊයේ පෙරේදා වෙච්ච සිද්ධිය මොනවද? සායන්ත මුරදුල ගමේ මිනිස්සු, පල්ලි මිනිස්සු, ඒගොල්ලෝ තමයි තොරතුරු දුන්නා කියලා අමුදාපත් තමයි එතුමා ප්‍රශ්නාංශ කරලා තියෙනවා. ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට, පල්ලි මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්. ඇමතිවරු හැටියට ඔබතුමාලා තොරතුරු දන්නේ නැද්ද? මේක උඩ ඔයාලා දැනගන්න ඕන. කාඩිනල් රංජිත් කාඩිනල්තුමා අධි ගෞරව එතුමා කියනවානේ මේක කවුද මේ ඒක සිද්ධියට සම්බන්ධ වෙච්ච ළමයි දන්නේ නැහැ මොකටද ඒක කරන්නේ කියලා. කිසිම අරමුණ නැතිව මේ ආගම හැටියටත් ඒක තහනම් කරපු වැඩේ කරලා තියෙන අහිංසක පොඩි පොඩි දරුවා වයසක අම්මාලා. ඒ කියන්නේ ඔවුන් මුකුත් දන්නේ නැතුව බබාල වගේද මේ හැසිරෙන්නේ? ඒගොල්ලෝගේ ඔළුව හදලා තියෙන්නේ මේ ISIS උත් එක්ක සම්බන්ධ කරලා අර සහරන් කියලා එක්කන. එයා තමයි
මවුලේ නම් අවුරුදු 8ක් ආගම් ඉගෙන ගන්න ඕනේ. යා අවුරුදු 8ක් ඉගෙන ගත්ත මිනිහෙකුත් නෙමෙයි. අවුරුදු 4කින් මග මිනිහා ඒ තරහ වෙලා වෙන තැනකට ගිහිල්ලා මිනිහා තමයි මේ කණ්ඩායම හදලා තියෙන්නේ. එයාගෙන සියලුම තොරතුරු අපි විද්‍යුත් මණ්ඩලය සභාපතිතුමා ඇතුළු කණ්ඩායම කියලා ආරක්ෂංශයට පැහැදිලිව දීලා තිබුණා. ඒ නිසා මම ආරක්ෂය ආරක්ෂාව ආරක්ෂංශයට මම දොස් කියන්නේ නෙමෙයි. ඇත්තටම ආරක්ෂංශයටත් බැරි වුණා මේ වගේ මිනිහාගේ හැසිරීම. මේගොල්ලගේ වැඩපිළිවෙල අල්ලන්න බැරුව. ඒක දේශපාලක ඌමනාවකට මේගොල්ලෝ ආරක්ෂා කරා කියලා හිතන්න එපා. අපි දැන් හැම එකනම අපි වේදනාවක ඉන්නේ. ලක්ෂ 22ම මුස්ලිම් ජනතාව දුකෙන් ජීවත් වෙන්නේ මේ වගේ වැරදි ජරාවට. ඔයා දන්නවා මේ අපේ ඉතිහාසයේ මුස්ලිම් අය සිංහල අපේ 71 කරලි වෙන්න පුළුවන්, 83 කරලි වෙන්න පුළුවන්, දෙමළ සහෝදරව ආයුධ අරගෙන මේ තනි රටක් වোন කාලේ වෙන්න පුළුවන්. අපි හැම බලාවදී අපේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව තමයි කටයුතු කරලා තියෙන්නේ. ආණ්ඩුවත් එක්ක නැත්තම් රටත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. නෑ නෑ, බෞතර මුස්ලිම් ජනතාව පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. ඇතැම් අන්තගාමී දේශපාලඥයන් විසින් ඒ අන්තගාමීට ඉඩ දෙන්න පෝෂණය කරන්න කියන කාරණාව මෙවැනි බරපතල චෝදනාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ හා සම්බන්ධ වුණු අය මෙරට ඉන්න ඇතැම් දේශපාලඥයන් මුස්ලිම් දේශපාලඥයන් එක්ක හිතමිත්‍රාදීන් බවට පත් වෙලා ඥාති සම්බන්ධකම් තිබුණා කියලා කියවෙනවා. එවැනි අවස්ථාවක බබාල වෙන්න පුළුවන් කමක් නැහැ නේද? ඇත්තටම මේගොල්ලෝ අර කෙනෙක් බැරුණ එක්කනාගේ නෝනාගේ තාත්තා එලි කරලා තියෙනවා. මම සාම්බියා යනවා, මාව කියලා යාපෝටකට බස්සලා යන්න කියලා තියෙනවා. ඊට පස්සෙ රෑ එවලා තියෙනවා SMS එකක් නෝනාට, මම ඩුබායි ඉන්නේ කියලා. උදේ එවලා තියෙනවා මම කෙන්නියාව ඉන්නවා කියලා. ඒ වගේ නෝනත් නොදා තමයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. දැන් තාත්තා ඉබ්‍රාහිම් මාතේ ඇතුළේ ඉන්නවා. පුතාලා දෙන්නෙක් මේකට සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නවා. කෝටිපති BMW කාර් එක කියලා තමයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඒ වගේ අයත් එක්ක ඔබේ තිබුණු ගනුදෙනු කොහමද? දැන් ඉබ්‍රාහිම් මාතයා මම හිතන්නේ එතුමා ජාතික ලෑස්තු JVP ජාතික ලෑස්තු හිටියා. එතුමා අර ඉබ්‍රාහිම් මාතයාගේ දරුවා දෙන්න මේම කරා කියලා එදා ඒ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. අපි අද වෙනතුරු හිතාගෙන ඉන්නේ ඉබ්‍රාහිම් මාතයා මේම වැරද්දක් කරන මිනිසෙක් නෙමෙයි කියලා. නමුත් ඉන්ෂාප්ගේ තාතා තමයි ඉබ්‍රාහිම්. එතුමා ඒ වගේ වැරද්දක් කරා නම් යාට අනුහාරින් දඩුවමක් දෙන්න ඕන කියලා මම දන්නවා. ඔබ දන්නවද? මම කියන්නේ ඉන්ෂාප් ඉබ්‍රාහිම්ගේ බිරිඳගේ පියා කවුද? අලාවුඩින්. ඔව්, කවුද? අලාවුඩින් කියන්නේ ලංකාවේ ඉන්න වැදගත් ව්‍යාපාරික. එතුමාගේ දුව තමයි ඉන්ෂාප්ගේ බිරිඳ. ඔව්. ඔබේ පක්ෂ මොකද්ද තන්තර? නෑ නෑ, ඉන්ෂාප්ගේ බිරිඳ ගැනයි මම ඔබතුමාට දැන් කියන්නේ. මගේ දාලා. ඔව්, බිරිඳගේ පියා ඔබේ පක්ෂ කවුද? මං කියන්නේ බිරිඳගේ පියා මගේ පක්ෂයේ සමාජිකයෙක්. මගේ පක්ෂය දිග කාලෙම අමතක අපේ පක්ෂේ ඉන්න. ඒකනේ කියන්නේ දැන් කොහෙන් හරි සම්බන්ධතා ඔහු ගැන කතා කරනව නෙමෙයි. නමුත් ඉන්ෂාප්ට මේ ලින්ක් වීම කොයි විදිහටද ඒක ලින්ක් වෙලා තියෙන්නේ? මම දැන් ඔබතුමාලා දැනගන්න ඕන දැනට බුද්ධ්‍යාංශයේ හරියට පරීක්ෂණي කරගෙන යනවා. දැනටම 100ක් වාගේ අල්ලලා ඉන්නවා. දැන් ඒවා පරීක්ෂණ යන්න ඉස්සරහ ඔගොල්ලෝ මොකද මේකේ දේශපාලයකට ඇඟල් දික් කරලා මේ ත්‍රස්තවාදීත් එක්ක දේශපාලන සම්බන්ධ කරන්නේ? පුද්ගලික සමාගම ගැන ඔබ දන්නවද? මම දැන් මේ ප්‍රශ්නෙන් බසුව තමයි මම දන්නේ. ආගේ මෙයාගේ කම්පැනි ගැන පත්‍රයෙන් තමයි මමත් දෙකේ. ඔබේ කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හරහා මේ කර්මාන්ත කරුවන්ට පතොරම් ලබා දීමේදී ක්‍රමවේදය මොකක්ද? පතරම් නෙමෙයි, පතරම් කියන්නේ පතර මේ අපේ ලංකාව ඉවතලන හිස් පතර. හිස් පතර. ඔව් ඒක තමයි. දැන් මම ඒක පෑදලිව කියන්න ඕනේ. මේ ඔයාලගේ මාධ්‍යෙන් ගොඩාක් මේක ගැන තිරචා. දැන් ඔබතුමා තහනවානේ. මම ඒක කියන්නම්. කොලෝසියස් විතරක් නෙමෙයි, කම්පනි 300ක් 2018-19 වර්ෂයේදී රෙජිස්ටර් වෙලා ඉන්නවා අපේ අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන්. ඒකෙන් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කියන්නේ වෙනම ආයතනයක්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලේ. ඒ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නවීන අධිකාරම් කියලා හොඳම වැදගත් ඉංජිනේරෙක් කෙනෙක් තමයි අතන බාරේ ඉන්නේ. දැන් එතුමාගෙන් මම මේ ප්‍රශ්න ආවට පසුව මම ඔක්කොම ගත්තාම එතුමා කියන්නේ මේ හැම අවුරුදු 2005 වර්ෂයේදී අපේ ලාල්කාන්ත එමුතුමාගේ කාලයේ තමයි
මේ මේ ක්‍රමය අඳුරලා දීලා තියෙන්නේ කැබිනට් අවසර අරගෙන. ඊට පස්ව ඩග්ලස් සේවානන්ද ඇමති කාලේදී ඒවා තව ශක්තිමත් කරලා තියෙන්නේ සුළු කර්මාන්තයේ දියුණු කරවීම සඳහා. ඒකෙන් 300ක් රෙජිස්ටර් වෙච්ච එකෙන් මේ කොලෝසියස් කියන එක කම්පැනි. ඔය එක කම්පැනිට අර 300ක් හරි මේ කම්පැනියක් හරි මේ තරම් ප්‍රමාණයක් මේක කොහොමද ලබා දුන්නේ? ඇමතිවරයෙක්ගේ අනුමැතියකින් තොරව කිලෝග්‍රෑම් 25000ක ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවාද මේ හිස් පතරම්? අන්න ඒකට උත්තරයක් දෙන්න ඔබතුමා. එම කොච්චර ප්‍රමාණය? කිලෝග්‍රෑම් 25000ක ප්‍රමාණය. මේ කම්පැනි විතරක් නෙමෙයි මං කියපු විදියට 300ක් රෙජිස්ටර් කරලා තියෙනවා. ඒක තමයි මට මට මොකද දෙන්නේ? මම අහන්නේ මට ඔයාලා අහනවා නම් උත්තර දෙන්න ඉඩ දෙන්න ඕන. මම අහන ප්‍රශ්නට ඔබතුමා උත්තර දෙන්න. මේ ක්‍රමවේදයෙන් පරිබාහිර වෙලා කොහොමද මේ ගත්තේ? ක්‍රමවේදයෙන් පරිබාහවල කිසිම වැරදි විදියකට නෙමෙයි දීලා තියෙන්නේ. හැම වෙලේම මගේ අමාත්‍යාංශයට ඇටේ IDB ආයතනයෙන් පිළිවෙලක් අනුව 2005 වර්ෂයේ ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු මම බාරගත්තට පස්ව කිසිම වැරදි විදියකට මේක කරලා දීලා නැහැ. එතකොට ඔබට නොදැනුවත්වද මේ ඉන්සාප්ට මේක ගිහිල්ලා තියෙන්නේ? නෑ නෑ මම දන්නේ නෑ. මේක හම්බයක්. ඔබතුමා එහෙමද කියන්න සූදානම් වෙන්නේ? ඔබතුමා දන්නේ නෑ. ඔබතුමාගේ අනුමැතියක් නෑ. කතා කරන්න දෙන්න ඕනේ. ඔබතුමා මේක ඔයා ප්‍රශ්නයකට උත්තර දෙන්න දුන්නා නම් උත්තර දෙන්න. මං අහන්නේ ඔබතුමා නොදැනුවත්වද මේක දීලා තියෙන්නේ? නෑ නෑ මට උත්තර දෙන්න දෙන්න. ඒකන උත්තර දෙන්න. මම උත්තර දෙන්නම්. මේ කම්පැනිස් 300ක් තිබ්බට ඒ කම්පැනි ප්‍රමාණය කැපසිටි එක බලනවා. ඒ අපේ ඉන්නවා කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් ගිහිල්ලා ඒගොල්ලෝගේ කැපසිටි බලනවා. ඒ කැපසිටි එකෙන් මාසයට 50 මැට්‍රික් ටොන් 50ක් මේ කම්පැනියකට රෝ මෙටීරියල් තමයි ඔබතුමා කියපු අරක අර අර හිස්පතරම් විතරක් නෙමෙයි. ඒකට ට්‍රාන්ස්ෆෝමර් තව මෙතන අපි මේ කිලෝ 25000කන සම්බන්ධයෙන් කතා කරන්නේ. හාර්ෂියක් අපිට අරගෙන මේ මෙතුමාල්ලට දීලා තියෙනවා. එයාලගේ කැපසිටි උඩ තමයි දීලා තියෙන්නේ. ඒ කැපසිටි එක ඇමතිවරයා නෙමෙයි තීන්දුව කරන්නේ. ඒකේ ඉන්න ඉංජිනේරු මාතෘ. ඔබ මට ඍජු පිළිතුරක් දෙන්න. කිලෝ 5000කට වඩා එක් ආයතනයකට දෙනවා නම් ඇමතිවරයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍යද නැද්ද? එහෙම කිසිම එම අනුමැතියක් අවශ්‍ය නැහැ. ඔබ වගකීමක් ඇතුව කියන්නේ. නෑ නෑ අද වෙනතුරු මම මේ මම ඔබෙන් අහන්නේ. ඔබ වගකීමක් ඇතුව ඒ කාරණේ කියන්නේ. ඇමතිවරයාගේ කිලෝ 5000ට වඩා ලබා දෙන ඇමතිවරයාගේ අද වෙනතුරු මේ කම්පැනියට හෝ එනි කම්පැනියකට මම කිසිම නියෝගයක් දීලත් නෑ. මගේ අවසර අරගෙන. එතකොට මේ කොහොමද උනේ මේක හොයලා බලන්න. ඔබතුමාට මම කියන්නද මේකේ මේ කම්පැනියකට ඇරෙන්න වෙන කිසි එකකට කිලෝ 5000ට වඩා ලබා දීමට ලබා දීම ඔබතුමාලාට මම කියන කැමති කම්පැනි තොරතුරු තියෙන ඔබතුමාට දෙන්නම් මේ ආයතනයේ 25000 මෙතන අපිට කම්පැනි 300ක් තිබ්බට 190ක් කම්පැනි තමයි දැනට මේ රෝ මෙටීරියල් ඉල්ලලා පිත්තල ඉල්ලලා අපිට රෙජිස්ටර් කරලා තියෙනවා. ඒකෙන් කොලෝසස් ලිමිටඩ් ඔබතුමා කියන කම්පැනි මැට්‍රික් ටොන් 50ක් මාසෙට එතුමාලාගේ රෝ මෙටීරියල් ප්‍රමාණය ඕන වෙන්නේ. එලිෆන් මෙටල්ස් යාපනයේ කියලා කම්පනියක් තියෙනවා. එයාලට ඕන වෙන්නේ මෙට්‍රික් ටොන් 8යි මාසෙට ඕන ප්‍රමාණය. බෝපීටියාව ඔටෝ කියලා කම්පනියක් තියෙනවා. මෙට්‍රික් ටොන් 4යි එයාලට ඕන වෙන්නේ මාසෙට. දෙනට ලියාපදිංචි වෙලා ඉතුරු 190න් 187ටම ඒ එක කම්පනියක් කරි මෙට්‍රික් ටොන් 3ට ප්‍රමාණයක් ඕන වෙන කම්පනියක් නැහැ. ඒ ඔක්කොම පල්ලෙයා ප්‍රමාණය. සමහර අයට කම්පනියකට 0.1 මෙට්‍රික් ටොන් ඕන වෙනවා. ඒ වගේ ඒ ඔක්කොමලට බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි මම තුමා මේ අහඹු සිද්ධවීමක් ඔබ කියන්නේ. ඒක තමයි මම කියන්නේ ප්‍රමාණ උඩ මේ කම්පනි. එයා ඒ නිසා තමයි මේ ඉන්සාෆ් ඒ කියන්නේ ශැංග්‍රිලා බෝම්බ කරුගේ ආයතනයට ඔබ කිලෝග්‍රෑම් 25000ක් දෙනකොට අනෙත් ආයතන ගණනාවටම කිලෝ 2140යි කිලෝ 2140යි කිලෝ 2000යි 1000යි 2800යි 2250යි 4000යි 1500යි 2000යි ඒ කියන්නේ මේ ආයතනයට පමණක් කිලෝ 25000ක් දීලා මේක අහඹුවක් කියලාද කියන්නේ? අහඹුවක් නෙමෙයි මේක මං කියන්නේ. එයාලගේ ප්‍රමාණයේ තීරණය කරන්නේ මම නෙමෙයි. ඒ නිලධාරිවරු ඒකට ඕන සුදුසු ඉංජිනේරුලා කියලා කැපසිටි හොයලා බලලා නිලධාරීන්ට දඬුවම් දුන්නාද මේ ප්‍රමාණයේ ඉක්මවා ලබා දීම පිළිබඳව? මේ සිද්ධිය වෙලා සත්‍යයක් වෙනවා. මේ සිද්ධිය වෙන්නනකම් මම සමග මේ කම්පැනි හෝ එනි කම්පනිස් මෙතන ඉන්න 300 කම්පැනි 300ම මමත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධතාවයක් නැහැ. ඒගොල්ලෝ IDB ආයතනයේ රත්මලාන තියෙන ආයතනෙත් එක්ක තමයි එයාලගේ සම්බන්ධතාවයක් තියෙන්නේ. 4 රුපියල් මාධ්‍ය පළ වුණා. මේක ඉන්සප් නෙමෙයි. මේ 4 මේ ඔහුගේ පියා ඉන්නවා. නෑ එයා ඉන්සප් නෙමෙයි මෙතන ඉන්නේ. ඉබ්‍රහීම්. ඒකටම උත්තර දෙන්න ඉස්සලා මේක ගැන මම මේ ඔබ කියන ඔබේ සම්බන්ධයක් නෑ කියලා මේ ඔබ ළඟින්ම ඉන්නවා. ඒ කියන්නේ ඔබ යම් ගණනක් මේ තුල කියනවා. පුතා ගැන කතා කරා, පුතාගේ බිරිඳ කතා කරා, බිරිඳගේ පියා ගැන කතා කරා. බිරිඳගේ පියා ඔබේ පක්ෂයේ බාණ්ඩාගාරය. ඒ තාතා ආවේ 2017 වර්ෂයේදී. ඒක තමයි ඔබතුමා පෙන්නපු බින්දුර. මේ බලන්න මේතුමා මාව හම්බෙන්න ආවේ කලඹ ට්‍රේඩර්ස් අසෝසියේෂන්
එතුමා තමයි සභාපතිවරයා. නෑ ගරු 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 ඇමතිතුමනේ ඒ තාත්තගේ පුතාට තමයි දීලා තියෙන්නේ. ඒතකොට ඒ පුතාගේ බිරිඳගේ පියා ඔබේ පක්ෂයේ සමාජිකයෙක්. ඔබ කියනවා දන්නේ නැහැ කියලා. එතකොට මේ ගැළපීම තුළ ඔබ කියන ඔබ දන්නේ නැහැ කියන කාරණේ කොහොමද කියන්නේ? දන්නේ නැහැ කියලා මම කියව නැහැ. මම කියන්නේ මොනවද? මේ ඒගොල්ලෝගේ මුලද්‍රව්‍ය අර රෝ මටීරියල් දෙන එක. රෝ මටීරියල්. රෝ මටීරියල් සිංහලෙන් මොනවද කියන්නේ රෝ මටීරියල් එකට? අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය දෙන එක අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වාකීම. ඒගොල්ලෝ ඒ කම්පැනි එකට විතරක් නෙමෙයි කම්පැනි 300කට දීලා තියෙනවා. ඒකේ දෙන්නේ කැපසිටි බලලා දෙන්නේ. කැපසිටි අනුව මේ කොලෝසියස් තමයි නම්බර් 1 කම්පැනික් විදිහට ඒගොල්ලෝ තේරලා දීලා තියෙන්නේ. ඒක කවුද හරි වැරද්දක් කරා නම් ඒක අනිවාර්යෙන් කවුතනාරි වැරද්දක් වෙනවා නම් මම අපේ ලේකම්තුමාගේ නියෝග කරා මේක කමිටුවක් පත් කරලා ඉන්කුවරියක් කරන්න කියලා. මේ සිද්ධිය වෙලා දවසේ ඉඳලා හෙට හවස වෙනකොට මට ඒ කමිටු වාර්තාව හම්බෙයි. අපි සියලුම තොරතුරු මේ කම්පැනි ගැන රෙජිස්ට්‍රේෂන් ගැන දුන්න තොරතුරු බඩු ඔක්කොම ගැන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමක් කියලා දෙනවා අපේ ලේකම්තුමාට. මංජුල් මොහොතක් දෙන්න. තුමා ගැතින් මෙතන වැරදීමක් සිදු වෙලා තියෙනවයි කියලා. මම දන්න විදිහට මගේ නලධාරීවරු පිළිවළක් අනුව කරා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔබතුමා ඇමතිවරයෙක් විදිහට වගකීම් පැහැරුණායි කියලා විශ්වාස කරන්නේ නැද්ද? නෑ නෑ මේ මේ ආයතනය කම්පනි 300කම බඩු දෙන එක රෝ මටීරියල් අමිද්‍රව්‍ය දෙන එක කම්පනි මේ ආයතනේ වාකීම. ඔබතුමාට තව අවුරුදු 50ක් මේ කම්පනි ආරම්භ කරලා IDB ආයතනේ ආරම්භ කරලා 2005 ඉඳලා මේ කටයුතු කරගෙන යනවා සුළු කර්මාන්තේ දියුණු කරවීම සඳහා. මේ ප්‍රශ්නයක් උනාට පසුව තමයි අපිට මේ ප්‍රශ්නයක් එළියට ආවේ. ඒ නිසා අපි දැන් මේ කමිටුවක් පත් කරලා ඉන්කුවරියක් කරගෙන යනවා. වෙනම ආරක්ෂක අමාත්‍යාංශෙන් වෙනම ඉන්කුවරියක් යනවා. ඒ නිසා පොටක් ඉවසීමක ඉමු කොතන හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් දැන්ම දෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඉවසගෙන ඉන්න බැරි අනිත් එක ඔබතුමා ඇහුවා මගේ සුදේව සුදේව මට ආපු කුත මේක ගැන ඇහුවා. මේක තමයි අර ඉබ්‍රාහිම් මාත්‍යා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යුද්ධ නිමා කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට මල් මාලයක් දාලා සම්මානයක් දෙනවා. ඒ වගේම අපේ කවුද මේ පියසේන ගමගේ හිටපු ඇමතුමා දෙනවා. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක ඇමතුමා අපේ GLPRS හිටපු මගේ කර්මාන්ත ඇමතිවරයා එතුමාට සම්මානයක් දෙනවා. මොකද මෙතුමා තමයි කොළඹ ට්‍රේඩර්ස් අසෝසියේෂන් ප්‍රෙසිඩන්ට්. ඒ මාත්‍ය ආවේ වෙන වැඩකට ආවේ. අපි ඒ කවදාවත් ඉන්සාෆ් කියන එක්කලා මාව හම්බෙලා මේ එතුමාට අමුද්‍රව්‍ය ඉල්ලලා කවදාවත් මං ගාවට ආව නැහැ. ඔයා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. මේ ඉබ්‍රාහිම් මාත්මේ ආවේ අමුද්‍රව්‍ය කතා කරන්න නෙමෙයි ආවේ කොළඹ ජනතාවගේ කොළඹ ට්‍රේඩර්ස් ලාගේ ප්‍රශ්න කතා කරන්න ආවේ. ඔහු ගැන නෙමෙයි මේ කතාව තියෙන්නේ. ඔහුගේ පුතා සම්බන්ධයෙන් කතාව අපි අහන්නේ. ඔහුගේ පුතාගේ බිරිඳගේ පියා ඔහුගේ පුතාගේ බිරිඳගේ පියා ඔබේ පක්ෂයේ සමාජිකයෙක්. එතකොට ඔහුගේ මේ බෝම්බ කරුට තමයි ඔහුගේ සමාගමට තමයි ඔබ වැඩිපුරම මේව දීලා දෙන ඔබ යටතේ තියෙන අමාත්‍ය මණ්ඩලය හරහා. ඒකයි අපි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. ඒක ඔබ කියන්නේ ඒ සිද්ධ වෙන කාරණා අහුවක් කියලා. කතා කරගෙන ඉන්නකෝ එනම් කතා කරන්න ඕනේ නැහැ. ඔබ අහන්නේ කතා කරන්නේ ඉන්නවා. මම අහන්නේ ඒ කාරණා අහුවක් කියලා. මට උත්තර දෙන්න දුන්නේ නැත්නම් ඒකයි අපි ඔබෙන් අහන්නේ. සිංහල වචනකුත් මට හරියට කතා කරන්න බෑ. මං සිංහල ඉගෙන ගත්ත නැහැ. ඔයාලා දෙන්නම තනියෙන් මේම කේගාගෙන හිටියානම් මට මොනවාරි අහනකොට උත්තරයක් දෙන්න ඉඩ දුන්නේ නැත්නම් මේක මොකටද එන්නේ කියලා මට තොරතුරක් කියන්න උත්තරයක් දෙන්න. නෑ මම උත්තර දෙන්න ඉඩ දුන්නේ නැත්නම් මේ ප්‍රශ්නාව මම අහන එකට උත්තර මම ඔයාලා මේකට උත්තර දෙන්න ඕනේ නේ. මම කවදාවත් ඉන්සාප් කියන පුද්ගලයා මංගාවට ඇවිල්ලා තමුන්ගේ ඔයා කියපු විදිහට මාමාගෙන හෝ තාත්තාගෙන කියලා එහෙම නැත්නම් මට වෙනම මේ තමයි ඔබ දන්නේ මේ ඇවිල්ලා කවදාවත් කොලෝසියස් කියන ආයතන ප්‍රධානියා එතුමා කවදාවත් මාව හම්බෙලා තමුන්ගේ ඌමනාවකට එහෙම නැත්නම් අමුද්‍රව්‍ය දෙන්න කියලා කවදාවත් මට ඉල්ලලා නැහැ. ඔබේ පක්ෂයේ සමාජිකයාගේ බිරිඳගේ මේ කියන්නේ මේ ස්වාමියා ඒ ස්වාමි පුරුෂයා මේ සමාගම කියලා ඔබ දන්නේ නැහැ. මම ඇත්තට මේ ඔබ දන්නේ නැහැ. කොම්පැනි මෙයාගේ කොම්පැනි කියලා මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම ඔයා දන්න විදිහට යාළුවාගේ පුතාලා එහෙම නැත්නම් මගේ පක්ෂේ ඉන්න ඔබේ ඔය වටමේස සාකච්ඡාවට එන ඉබ්‍රාහිම්ගේ පුතා තමයි මේ ආයතනයේ හිමිකරුව කියලා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැද්ද? මං අහන ඔබ දන්නේ නැද්ද? ඔබේ කම්පැනි කියලා මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ. ඔබ දන්නේ නැහැ. හොඳයි. හොඳයි මේකට උත්තරයක් දෙන්න එනම්. මෙන්න මේ තොරතුරු තියෙනවා. මෙතෙක් කල් කතාබහට ලක්ුණේ එක කාරණාවක් පිළිබඳවයි. මෙන්න තොරතුරු දෙකක් තියෙනවා. NI ඉන්සාෆ් අහමඩ් අංකය 16:11:216 111:416 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය 2018:05:17 කිලෝ 25000යි. ඒ වගේම ඔබ දන්නවද තවත් තැනක තියෙනවා MI ඉර්ෂාෆ් අහමඩ් 111:06 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය දවස 2018:06:29.
එතකොට මේ එකම ස්ථානයේ ලිපින දෙකක් පිළිබඳ කතන්දරයක් කියන්නේ හොයලා බලන්න. ඒක තමයි ඔබතුමා අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනේ. මෙන්න පැහැදිලි ලෙසම මේ මොනහරි මේකේ තොරතුරේ පැහැදිලි ලෙසම ස්ථාන දෙකක ලිපින දෙකක් සඳහන් වෙනවා. එකම ස්ථානයේ එක තැනක සඳහන් වෙනවා 111යි A6 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය. අනිත් ස්ථානයේ සඳහන් වෙනවා 111න් 416 අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය. අපේ තියෙන්නේ කම්පැනි රෙජිස්ටර් ඔෆ් කම්පැනි සෝල්ස් අපේ මිනිස්සුන්ට තියෙන්නේ තියෙනවා. රෙජිස්ටර් ඔෆ් කම්පනිසෙන් රෙජිස්ටර් කරලා තියෙන්නේ එතුමාගේ කම්පනී එතුමාගේ ඇඩ්‍රස් එක දීලා තියෙන මහවිල ගාර්ඩන් තමයි දීලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ මොනවද මට පැහැදිලි නෑ. අවිසාවෙල්ල පාර වැල්ලම්පිටිය. අවිසාවෙල්ල පාර කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාව එහෙ තමයි තියෙන්නේ. අවිසාවෙල්ල පාර. ලිපින දෙකක් සඳහන් වෙන්නේ කොහොමද එතකොට? ඒක මන් දන්නේ නෑ ඒක. ඒක තමයි. ඔබතුමා දන්නේ නෑ. නෑ නෑ මේ ඔබතුමා කියන්නේ මුළු ලංකාවම තියෙන කර්මාන්ත ශාලාව ඇඩ්‍රස් එක මම දැනගන්න ඕනේ කියලා. මේ ස්ථානේ ලිපින දෙකක් පිළිබඳ කතා වෙන්නේ. මේක ඔයානේ කියන්නේ මන් දන්නේ. ඒක අදම සොයා බලන්න ඕන. ඒක තමයි. ඒක සොයා බලන්න ඕන අර ඇත්තටම ඔබතුමා නිකන් ඇංගල් දික් කරන්න එපා දේශපාලකයාට. මේ කර්මාන්තපුරයක් කරන කර්මාන්ත ශාලාවක් කරන ලංකාවේ ඉන්න සියලු මේක කර්මාන්ත ඇමතිවරයා දැනගන්න ඕන කියලා ඔයා හිතනවා නම් එහෙම නැත්නම් මගේ පාක්ෂිකයාගේ එහෙම නැත්නම් පාක්ෂියේ ඉන්න ලක්ෂ දෙකක් ඉන්නවා පාක්ෂිකයෝ ඒ පාක්ෂිකයාගේ දරුවා එහෙම නැත්නම් බෑනා ඒගොල්ලගේ ෆැක්ටරිස් නම දැනගන්න ඕන කියලා ඔබතුමා හිතනවා නම් ඒක සාධාරණයක් නෑ සහෝදරයා. ඔහු ඔබේ පක්ෂ නිලධාරියෙක් නේ. පක්ෂයේ නිලධාරියා වුණාට එයාගේ පක්ෂ සමාජිකයෝ සහ නිලධාරියෝ ගත්තා නිලධාරිය කියන්නේ බොහොම සුළු පිරිසක්. පක්ෂ නිලධාරි මම දන්න විදිහට පක්ෂ මගේ පක්ෂයේ නිලධාරිවරයා අලාවුදීන් කියන්නේ වැදගත් ව්‍යාපාර මාත්‍රිය. එයාගේ බෑනගෙන දන්නේ නැහැ. එයාගේ බෑනා මේ වගේ වැරදි වැඩ කරනවා කියලා එතුමා දැනගෙන ඉතියා කියලා මම දන්නේ නැහැ. එතතම එතුමා මේ වගේ වැදගත් මිනිස්සේ. තාම ඉන්ක්වයරියක් යනවා. ඒ ඉන්ක්වයරි ඉවර වෙන්න යනකම් බෑනා කරපු වැරද්ද මාමණ්ඩියාගේ උඩට දාන්න යන්න එපා. මම නම් කියන්නේ ඒ මාමා වැරද්දක් කරා නම් දඩුවමක් දෙන්න. ඒක අපේ බුද්ධාංශ හොඳට මේ ඉන්ක්වයරි කරගෙන යනවානේ. ඒ දෙනටම බෑනා කරපු වැරද්ද මාමාගේ උඩට ගෙනල්ලා දෙන්න. නෑ 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 මේ බෑනට කියගෙන මාමාට අපි අහන්නේ ඔබ මාමා ඔබ දෙකක් ඔබතුමා අද දුන්නා නම් ඔබ මාමාව දන්නවා පියාව දන්නවා පුතාව දන්නේ නැහැ බෑනව දන්නේ නැහැ කියලා අපි පුතාව දන්නේ නැහැ කියලා මං කිව්වේ නෑනේ පුතාව දන්නේ නැහැ කියලා කිව්වේ පුතාගේ කම්පැනි ගැන දන්නේ නැහැ කියලායි මං කිව්වේ පුතාගේ කම්පැනියට බඩු දුන්නේ නැහැ ඒක බඩු ඒ කියන්නේ ඔබ පුතාව දන්නවා ඔහුට මෙහෙම කම්පැනියක් තියෙනවා ඔබ යටතේ තියෙන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා ඒ පුතාට මෙච්චර බඩු ප්‍රමාණයක් කරනකල ඔබ දන්නේ නැහැ ඒක මං දන්නේ නැහැ එතතම දන්නේ නැහැ මම එතතම දන්න වාක්‍ය මං කියනවා හොඳයි අපි විරාමය අනිතක අපිට විරාමයකට අවස්ථාව දෙන්න විරාමයෙන් පස්සෙ මොන ගහමු සනකුණ සීමාවෙන් එහා අමාත්‍යවරයා සමග ඇමතිතුමනි ඔබ දන්නවද ඉස්හානා එක්ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් පිළිබඳව එතකොට ඔහු ලංකාවෙන් විදේශයන්ට කුළුබඩු අපනයනය කරන පුරෝගාමියෙක් හරිද මම කුළුබඩු යා ලංකාවම අවුරුදු 25ට වැඩි කාලයක් ඒකේ ලංකාවම ඉහෙළම එක්කෙනෙක් ඒ ව්‍යාපාරය. එතකොට ඔබ දන්නවද ඔහු අපේ රටේ ඔරිජින් එක වෙනස් කරලා වෙන ඒවත් එක්ක මුහු කරලා මේ කුළුබඩු යවනවා කියලා ඔබ දන්නවද නැද්ද? මම දන්න විදිහට ඒ වගේ යාගේ කිසිම වැරදි තොරතුරක් මම නම් අහලා නැහැ. ඔබ දන්නේ නැහැ. අහලත් නැහැ. ඔබට එහෙම තොරතුරක් වාර්තා වෙලා නැහැ. එයා වැදගත් බිස්නස් ව්‍යාපාරයේ කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රෙසිඩන්ට්. එතුමා මේ වගේ වැරදි ව්‍යාපාරයක් කරලා මාට්ටු වෙලා හෝ එහෙම නැත්නම් මම අහලා නැහැ. ඇත්තටම දන්නේ නැහැ. හොඳයි. ඔබතුමාට මම සුදේව මම පොඩක් කියන්න ඕනේ. ඒගොල්ලෝ ඔක්කොම එහිවේ අමුද්‍රව්‍ය ගැනනේ කතා කරේ. අප රංගන කියපු එක මෙතන පැහැදිලිව තියෙනවා. එතුමාලා මාසට 500 මෙට්‍රික් ටොන් 50ක යාගේ කැපසිටි. දැන් එතුමාට දීලා තියෙනවා එතුමා කියපු ඩේට් දෙකකට දීලා තියෙන එක කම්පැනි එකටයි දීලා තියෙන්නේ. 25000 ගන්න දෙකක් තියෙනවා පිළිගන්නවා. 25 මෙට්‍රික් ටොන් 25 දෙකක් දීලා තියෙනවා. පිළිගන්නවා. ඔව් මම පිළිගන්නවා. ඒක එක කම්පැනි එකට කොලෝසියස් කම්පැනි එකට දීලා තියෙන්නේ. හැම එකම සියලුම දේවල් අපේ නෙලදාරිවරු එතුමාල්ලා කම්පැනි 300ම අරගෙන ඒගොල්ලගේ කැපසිටි ප්‍රමාණය බලලා කැපසිටි එක සිංහලෙන් මොනවද කියන්නේ කැපසිටි ධාරිතාව 90 තමයි දීලා තියෙන්නේ. ඒක මොනාරි වැරද්දක් තියෙනවා නම් රංගන ඒවා සොයා බලන්න මම නෑ ඇමති කෙනෙක් මම කමිටුවක් පත් කරලා තියෙනවා. මගේ ඒකට ඔඩිට් එකක් කරලා තියෙනවා රංගන. මෙතන මම පෙන්වන්න පුළුවන් ඔඩිට් එකක් කරලා තියෙනවා. මේක තමයි රෙජිස්ට්‍රේෂන් කරන කොපිය. මේක පෙන්වන්න. මේක හැම කම්පැනි 300ම රෙජිස්ටර් කරලා තියෙනවා. මේ කම්පැනි රෙජිස්ට්‍රේෂන්
IDP ආයතන ඒකත් එක්ක තියෙනවා මෙතන මේක පත්‍රයෙන් දාන්න paper notice එකක්. කම්පැනි ඕන කම්පැනියක් අපිට පුළුවන් මේගොල්ලෝ පත්‍රයෙන් දානවා භාෂාව තුනම අපි දානවා. ඒ භාෂාව තුනම දාලා තමයි මේගොල්ලෝ apply කරන්න ඕනේ. ඊට පස්සේ ග්‍රාම සේවකයි ප්‍රාදේශීය ලේකම් recommend කරන්න ඕනේ. ඒකෙන් පස්සේ තමයි register කරන්නේ. ප්‍රමාණය බලන්න අපි engineer committee එකක් ඉන්නවා. ඒ committee ප්‍රමාණය කොච්චර මේ එක එක කම්පැනි කියලා කියනවා. අපිට අමුද්‍රව්‍ය මුළු ලංකාවම එන දේවල් අරගෙන ඒ capacity අනුව capacity එකට සිංහලෙන් මොනවද කිව්වේ? ධාරිතාව ප්‍රමාණය. ධාරිතාව අනුව ඒක බෙදලා දීලා තියෙනවා. ඒම වැරද්දක් වුණා නම් ඒක සොයා බලලා අනිවාර්යෙන් දඩුවමක් දෙන්න ඕනේ. ඒක බලන්න මේ ප්‍රශ්නෙන් පසුව මේ සිද්ධියෙන් පසුව අපේ ලේකම්තුමා කමිටුවක් පත් කරලා තිනවා 60 හවස වෙනකොට ඒ කමිටු වාර්තාව කරනවා. ඒක ඕන නම් මාධ්‍යට දෙන්නත් පුළුවන්. ඔබගේ මාධ්‍යටත් එවන්න. අනිතක ආරක්ෂක ලේකම්තුමාට සියලුම දේවල් මේ කම්පැනි ගැන අනිකුත් කම්පැනි ගැන අමුද්‍රව්‍ය දෙන දේවල් එදා ඉඳලා ආපුවේ කියන්නේ මම ආවට පසුව නෙමෙයි එදා ඉඳලා ආපු. ඒ විස්තර ඔක්කොම අපි දෙන දීමක් කරලා තියෙනවා. ඒගොල්ලෝ පරීක්ෂණයක් කරගෙන යනවා. මම දන්න විදිහට මගේ නිලධාරියවරු කිසිම වැරදක් ඕමනාවකට කරලා නැහැ. මගේ කිසිම අවසර මේකට ඕනත් නැහැ. මගේ ලේකම්ගේ අවසර ඕනත් නැහැ. IDB චාමණ්ඩ තමයි මෙතන මම එක උදාහරණයක් කියන මට පොඩ ඉඳ දෙන්න ආරක්ෂ අමාත්‍යාංශයෙන් අපිට ලියුමක් එවලා තියෙනවා ආරක්ෂ අමාත්‍යාංශයෙන් ලියුමක් එවලා තියෙනවා මට නෙමෙයි එවලා තියෙන්නේ අපේ IDP චාමන් එවලා තියෙනවා මේ 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 කොලෝසියස් ආයතන අපිට ඉල්ලලා තියෙනවා අමුද්‍රව්‍ය ඒක ඔගොල්ලෝ ඒක සලකා බලලා දෙන්න කියලා ඒක 2018 වර්ෂයේදී ඒගොල්ලෝ මට කොපියක් දාලා නැහැ ඇත්තටම මගේ සබ්ජෙක්ට් එකක් නැහැ මේක මගේ ලේකම්ට කොපියක් දාලත් නැහැ අනිතක මේක විතරක් නෙමෙයි ලංකාව තියෙන කම්පනිස් 300ම අපි ඔඩිට් කරනවා ඔඩිට් කරන ඔඩිට් වාර්තා ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන් ඔෆ් කොලෝසියස් ප්‍රයිවට් ලිමිටඩ් 2018 ජූලි මාස 5 වෙනිදා ඔඩිට් කරලා තියෙනවා ඒගොල්ලෝ ඔඩිට් කරලා කියලා තියෙන්නේ මේගොල්ලෝ අමුද්‍රව්‍ය අරගෙන බෝම්බන මේක හදන්නේ අපිට මට මේක විතර කියන දා මේක විතර කියන දා කියන්න බෑ බෝම්බ ද හැදුවේ නැද්ද කියලා කියන්න බෑ ඔගේ කර්මාන්ත ශාලාවේ තමයි මේක සිද්ධ වුනේ ඔහු තමයි මරාගන්න මැර බෝම්බ කරුවා ඔබ කොහොමද කියන බෝම්බ නෙමෙයි හැදුවේ කියලා සුදේ බෑ ඔබ කොහොමද කියන බෝම්බ නෙමෙයි හැදුවේ අපිට දැන් කියන ඔබ දැනුත් කියන්නේ සිංහල මට කතා කරන්න බෑ ඔබතුමා ඔබ ඔබ දැනුත් කියන්නේ මට මේක කියන්න පැවැත්වනවා කියලා ඔබ කොහොමද කියන බෝම්බ නෙමෙයි හැදුවේ කියලා ඔබට ඒ වගේ කීම අපිට කියලා අරන් දෙන්නේ ඔබ දන්නේ නැත්තම් ඔබ හදනවා නම් අපේ නිලධාරි දෙන්නේ නැහනේ ඔබ ඔහුව දන්නේ අපේ නිලධාරි දැනවද අපේ නිලධාරි දැනවද අපේ ආණ්ඩුව නිලධාරිවරු දැනවද බෝම්බ හදන්න අපේ රට විනාශ කරන්න දැනවද මම ඔබෙන් කාරණයක් කියන්න මම අහන්නේකට උත්තර ඔබ ඔබ කියුවා ඔබතුමා අහන්නේකට උත්තර දෙන්න ඉස්සර මේක මට කියලා ඉවර කරන්න දෙන්න මේ කාරණේ අහන්න ඕනේ මේක මේක මට ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන් ඔෆ් කොලෝසල් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ඉන්ටර්නල් ඔඩිටර් වාර්තාව ජූලි මාසෙ තියෙනවා ඒකෙන් ඒගොල්ලෝ කියලා තියෙන වයර් රොඩ් එකක් හදනවා කියලා වයර් රොඩ් එකක් හදනවා කියලා තමයි අපෙන් අරන් තියෙන්නේ වයර් රොඩ් හදනවද නැද්ද කියලා මගේ නිලධාරිවරු ගිහිල්ලා පරීක්ෂණයක් කරලා තන වයර් රොඩ් හදලා තියෙනවා ඒ වයර් රොඩ් හදන්න තමයි මේ අමුද්‍රව්‍ය දීලා තියෙන්නේ අපේ නිලධාරිවරු මේ ඔක්කොම බලලා මේ ඉන්ටර්නල් ඔඩිට් එක අසමුත් එක ඒගොල්ලෝගේ තියෙනවා හැම තොරතුරුම තියෙනවා කිසිම වැරදි වැඩක් වලට අපේ කොලොසියස් ආයතනයට අපේ ආයතනය දීලා නැහැ ඒගොල්ලෝ මේක අරගෙන වැරදි වැඩක් කරලා තියෙනවද නැද්ද කියලා පරීක්ෂණ ඉවරුනාම තමයි අපිට දැනගන්න පුළුවන් හොඳයි දැන් ඔබ ඔබ මට මොකද දෙන්න IDB එකේ ඩිරෙක්ටර් බෝඩ් එක එදා ගිය සිකුරාදා මාධ්‍ය හමුවට කලින් ඔබේ ගෙදරට කැන්දුවද නෑ මේක බොරුවක් ඒතර IDB ඩිරෙක්ටර් බෝඩ් එකට ඔබ බැනවැදීමක් සිදු කරලා ඊට පස්සේද මාධ්‍ය හමුව පැවැත්තුනේ කොයි හරි තැනක නෑ මේක IDB ආයතනයට තමයි චෝදනාව එල්ල කරලා තියෙන්නේ IDB සභාපතිතුමාට කිව්වා මේ සම්බන්ධව තොරතුරු අරගෙන අමාත්‍යාංශයට එන්න කියලා අපේ ලේකම්තුමයි අපි ඔක්කොම IDB ආයතනේ ඔයාලගේ මාධ්‍යත් ඇවිල්ලා හිටියේ අපි තොරතුරු දුන්නා ඒක අපි 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 පොඩ්ඩක් බලමුද ඒ ඒ මාධ්‍ය හමුවේ ඔවුන් කරපු ප්‍රකාශය ඔවුන්ගේ ප්‍රකාශය බලමු අපි මේ ආයතනයට අවසාන වශයෙන් ඉලුම් පත්‍රයට ලබා දීලා තියෙන්නේ 2018 මැයි ඇත්තටම අපි අන්තිමට මේගොල්ලන්ට බඩු දීලා තියෙන්නේ 2018 අවුරුද්දේ 6 වෙනි මාසෙදී. නෑ නෑ නෑ. ඊට පස්සේ දීලත් නෑ. 2019 දීලම නෑ. දැන් බලන්න ඕනේ මේ බොරු කියන්නේ ඔබේ නිලධාරින්ද එහෙම නැත්නම් ඔබ නිසා වුන් බොරු කියනවාද කියලා. මම ඔබ එහෙනම් හොයලා බලන්න 2019 පළවෙනි මාසේ ජනවාරි මාසේ 30 වෙනිදා 2019 ජනවාරි මාසේ 30 වෙනිදා ඔවුනට කිලෝවොට් 16 සහ 33,000 ට්‍රාන්ස්ෆෝමර් දෙකක් ලබා දීලා තියෙනවා මං කියන්නේ රුපියල් 8,03,000 මගෙන් ඇහුවා නෑනේ ඔයා සුදේ නෑ ඔබ හිටමු මාධ්‍ය සාකච්ඡාව වෙන ඔබ නිලධාරින් මේ කිව්වේ නිලධාරියෝ කියපු එක මගේ අහන්නකෝ එහෙනම් ඔබට තිබ්බනේ උනේ නිවැරදි කරන්න ඔවුන් කියනවා 2019 අවුරුද්දේ දීලම නෑ අන්තිමට 2018 අමුද්‍රව්‍ය දීලා නෑ එතකොට මේ මේ 2019 අමුද්‍රව්‍ය නෙමෙයි ට්‍රාන්ස්ෆෝමර් එක ට්‍රාන්ස්ෆෝමර්ස් ගන්නේ මොකටද ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් කියලා කියනවා අබලිසෝව ගන්නේ ට්‍රාන්ස්ෆෝමර් ගන්න ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තඹ ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් ගන්නේ මොකටද ට්‍රාන්ස්ෆෝමර් අරගෙන තව වැලියුඩිෂන්
එකක් කරන්න ඕන ඒ ට්‍රාන්ස්ෆෝම ගන්න ඒවයි තියෙන තඹ ටික එළියට ගන්න ට්‍රාන්ස්ෆෝමර් වෙනයි මේක වෙනයි ඒක ඔයා දැන් කලවම් කරන්න එපා ඕ නෑ නෑ මම කලවම් කරන්නේ නෑ ඔබනේ කලවම් කරන්න උත්සාහ කරන්නේ අයිච්චක නෙලදාරිවරු මේක ගරු ඇමතිතුමා ඔබට පිළිපෙණි මම නැවත ගරු ඇමතිතුමා පතරුන් ගැනනේ හිවි එදා අහනකොට යාලා නෑ 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 පතරුන් පමණක් නෙමෙයි ඔවුන්ට ලබා දෙන අබලි ද්‍රව්‍ය පතරුන් ට්‍රාන්ස්ෆෝම මේ සියල්ල ඔවුන් තව කර්මාන්තශාලා මේ ට්‍රාන්ස්ෆෝම ගන්න ගරු ඇමතිතුමා නෑ ඔබතුමා මේ පිළිපෙණි දේවල් කියන්න එපා මේ ට්‍රාන්ස්ෆෝම ගන්න මේ ට්‍රාන්ස්ෆෝම ගන්න එතන ලයිට් ගන්න නෙමෙයි මේ ට්‍රාන්ස්ෆෝම ගන්න එතන ලයිට් ගන්න නෙමෙයි මේ 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 ඉවතලන ට්‍රාන්ස්ෆෝම වුණ අරගෙන මේ වගේ තඹ තමයි එලියට ගන්න. එතකොට දැන් ඔබේ නිලධාරීන් කියනවා ඔය මගේ අහනකෝ මං දැන් මංගාව විස්තර තියෙනවා මෙතුමා රංගන අහනකොට මම උත්තර දුන්නා. ඒ වගේම සුදේව ඔයාට ඕන නම් මට මේ එදා සිද්ධියේදී සිද්ධු වුණාම අපි වාඩි වෙලා තොරතුරු දුන්නා. ඒකෙන් ට්‍රාන්ස්ෆෝමර් ගැන යාලා කියලා තිබුණේ ඔබේ නිලධාරීන් කිව්ව අපි කිසිම දෙයක් ඔවුන්ට දීලා නැහැ කියලා. ඉතින් ඇයි එහෙනම් නිලධාරීන් බොරු කියන්නේ? මං කියන්නේ අපි නැවත බලමුද එහඬපට? ට්‍රාන්ස්ෆෝමර් දීලා තියෙනවා මංගාව විස්තර තියෙනවා ඕන නම් මම වාක්‍යෙම මං දැන් කියන්න පුළුවන් මට මොනවද දීලා කියන්නේ. ඒක මං කමිටුවක් පත් කරලා තියෙනවා කවුද හරි වැරද්දක් කරා නම් වැරදි කිව්වා නම් ඒක ඒගොල්ලෝ ඒකට උත්තර දෙන්න ඕනේ. ඒක වෙනම ලේකම්තුමාගේ යටතේ කමිටුවක් පත් කරලා ඉක්ව වැඩක් කරනවාද මාධ්‍ය හැමෙදී වැරදි දෙයක් කියුණා උන් කිඹුරු කියලා. ගන්න නැතු වෙන්නේ. නෑ ඔබතුමා මාධ්‍යම හිටියනේ. නෑ ට්‍රාන්ස්ෆෝමර් වෙනමයි මම අහුවා ඒ එම කරේ කියලා. මම හිටියා. මම ඇහුවා එයි ඔයා මේම කිව්වේ කියලා. එතුමා කිව්වා ට්‍රාන්ස්ෆෝමර් වෙනම තමයි සර් අපි දෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් හැම එකකට නෙමෙයි ලංකාවම කොම්බනි 300ක් රෙජිස්ටර් කරාම 9 දෙනෙක්ලු ඉල්ලන්නේ ට්‍රාන්ස්ෆෝමර්. 9 දෙනෙක් ඉල්ලන්නේ ට්‍රාන්ස්ෆෝමර් අමුද්‍රව්‍ය විදියට. ඉතුරු 290 ගාණ කම්පැනිකට ට්‍රාන්ස්ෆෝමර් ගන්න නැහැ. ඒ නිසා තමයි යා කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් වෙනම දුන්නේ කියලා. ඒ කම්පැනිකට විතර නෙමෙයි කම්පැනි 9කට ට්‍රාන්ස්ෆෝමර් දීලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඔබේ නිලධාරින්ට වැරදිලා පැටලිලා දෙද? නැහැ. ට්‍රාන්ස්ෆෝමර් ඔයා වෙන කොයිදරි හිතාගෙන නෑ මම ඔබෙන් අහන්නේ වැරදිලාද පැටලිලාද මම කියන්නේ නෑ නෑ මම ඇහුවා නිලධාරිගෙන් ඔයා එයි එම ට්‍රාන්ස්ෆෝමර් ගැන කිව්ව නැත්තේ කියලා. ට්‍රාන්ස්ෆෝමර් ගැන අද උදේ වෙච්ච සාකච්ඡාවත් මම අහනකොට කිව්වා ඒක කම්පැනි 9යි ලංකාවම ට්‍රාන්ස්ෆෝමර් අපෙන් ගන්නෙ. මේ ඔක්කොම රෙජිස්ටර් වෙලා ඉන්නේ 300යි. 300ම අමුද්‍රව්‍ය ගන්නවා. අමුද්‍රව්‍ය ගන්නවාට ට්‍රාන්ස්ෆෝමර් අරගෙන ගිහිල්ලා වෙලියෝෂන් ගන්න පුළුවන් ශක්තිය තිබුණ කම්පැනි 8යි ලංකාව තියෙන්නේ. 8යි නැත්නම් 9යි මංගව තියෙනවා. ඒ 9ටම දීලා තියෙනවා. ඒගොල්ලන්ට ට්‍රාන්ස්ෆෝමර් ඔක්කොම ගත්ත මේ අවුරුදු ගත්ත ඒවා. හොඳයි හොඳයි. අපි මේ ප්‍රශ්නේ ඊළඟට ඔබේ නිලධාරින්ට වැරදිලා පැටලිලා. එතකොට මේ අබලි ද්‍රව්‍ය කළමනා කරන කමිටුව මාස ගානකින් රැස් වෙලා නැහැ. ඒ පිළිබඳව ඔබ අවධානය ඉන්නවද? ඒකත් දන්නේ නැද්ද? නැහැ. ඒ කමිටුව කියන්නේ අපේ ලේකම්තුමාගේ යටතේ තියෙන කමිටුවද? අබලි ද්‍රව්‍ය කළමනා කරන කමිටුව. ඒ කියන්නේ ඒ අබලි ද්‍රව්‍ය දුන්නට පස්සේ ඔවුන් ඒවෙන් මොනවද හදන්නේ කියලා ගිහලා සොයා බලන කමිටුව. නෑ නෑ ඒක නෙමෙයි. ඒක කැපැසිටි කමිටුව. ඒක රස් වෙලා ඒ තොරතුරු ඒ ආයතනෙම තියෙන කමිටුව. තව මෙතුමා අහන්නේ මැනේජ්මන්ට් කමිටි කියලා එකක් තියෙනවා. ඒක ලේකම්තුමාගේ යටතේ තියෙන එක. ඒ කමිටුව රස් වෙලා නැහැ කියලා මාස ගානකින් රස් වෙලා නැහැ. ඒක මාසෙම ඕන වෙලාවට තමයි ඒක ඒ කමිටු කිසිම තීන්දුවක් පොලිසි ඩිසිෂන් විතරයි කරන්නේ. පොලිසි පත්ත මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. පොලිසි කියන්නේ සැලසුම්ද? පොලිසි ප්‍රතිපත්ති පත්ත මොනවාරි ප්‍රශ්නයක් ඉන්නවා නම් විතරයි ඒ කමිටු රස් වෙලා ඒ තීන්දුව ගන්න. ඒ වගේ ප්‍රශ්නයක් අද වෙනතුරු ආව නැහැ. ඒ වගේ ප්‍රශ්නක් ඒ පොලිසි කමිටු තීන්දුව කරගෙන කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඕන. ඒක ලේකම්තුමාගේ යටතේ රස් වෙන කමිටුවක්. ඒක එතකොට මාර්ග කියන විදිහට ළඟදී ඒක මීට් වෙලා නැහැ. නෑ. එතකොට මාර්ග උපදේශන සංග්‍රහයට අනුවද අබලි ද්‍රව්‍ය ලබා දීම සිදුවන්නේ? ඒකත් උල්ලංඝනය කළා තියෙනවද? ඒකත් නැහැ කියන්න පුළුවන්. මොනවද රංගන? මාර්ග උපදේශන සංග්‍රහයක් තියෙනවා. උපදේශන සංග්‍රහය මම මේක තියෙනවා. මෙතන ගයිඩ්ලයින් එකක් තියෙනවා. ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒ ගයිඩ්ලයින් අනුව තමයි මේ හැම වෙලේම කළා තියෙන්නේ. ඔබට වාක්‍යයෙන් කියනවා ඒ ගයිඩ්ලයින් එකට අනුවයි සිදු වෙන්නේ. මම කියන්නේ ගයිඩ්ලයින් අනුව කරලා නැත්තම් අපි නිලධාරියෝගේ වැරද්දක්. ඒක සොයා බලන්න මම කමිටුවක් අදපත් කරලා තියෙනවා චිත්‍රපාල කියලා අතිරේක ලේකම්. අපි ඉන්දික රණතුංග කියලා අධ්‍යක්ෂ ලෝයර් එක්කෙනෙක් අධ්‍යක්ෂතුමිය. චිතාරා ජයසේන කියලා අධ්‍යක්ෂතුමිය මේ තුන්දෙනාව පත් කරලා තියෙනවා IDB ආයතනය මගින් කර්මාන්තකරුවන් වෙත අමුද්‍රව්‍ය ලබා දීම පිළිබඳ විශේෂ විමර්ශන කමිටුව. ඒගොල්ලෝ හෙට හවස වෙනකට අපිට වාර්තාව දෙනවා. ඒ වාර්තාව දෙනකොට රංගන කීප එක හරි ඔබතුමා කීප එක හරි ඔබතුමාලා අහන එකෙන් මොන හරි වැරද්දක් කවුද හරි කරලා තියෙනවා නම් පිළිවෙල අර මේ ගයිඩ්ලයින් පිට ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ වාකීම බාර ගන්නත් ඕනේ. ඒකට අනිවාර්යෙන් දඩුවමක් දෙන්නත් ඕනේ. මම ඒකට මංජුල පොඩ්ඩක් කියන ඒකට මම ඔබතුමාට ටිකක් එකතු කරන්නම්. ඔබතුමා කිව්වනේ මම ඔබතුමා ඇහුවේ කිලෝ 5000ට වැඩනම් ඔබේ අනුමැතිය ඕනේ කියන කාරණේ. ඒක තියෙන්නේ කිලෝ 2500ට වැඩනම් ඔබේ අනුමැතිය කියන කාරණේ. ඔබ දන්නේ නැහනේ. ඔබ දන්නේ නැති හින්දා ඔබ පොඩ්ඩක් ඒක හොයලා බලන්න. මීට කලින් හිටපු අමාත්‍යවරයෙක් යටතේ තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ තීන්දුව මත කිලෝ 2500ට වැඩනම් තමයි මම දන්න විදිහට ඒක නෑ ඒක. ඔව් ඔබ පොඩ්ඩක් අද වෙනතුරු ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. අංගන අද වෙනතුරු
කවුරු එක කම්පැනි එකට හරි මම රෙකමන්ඩ් කරලා නැහැ මෙච්චර ප්‍රමාණය දෙන්න කියලා. ඒ කමිටු වාර්තාව උඩ ඒ කැපැසිටි අනුව තමයි දීලා තියෙන්නේ. පිත්තල වාකීමේ මම කියනවා. පිත්තල තබ සම්බන්ධ කර්මාන්තකරුවන් මේ වන විට ඒ සම්බන්ධයේ කර්මාන්තකරුවන් මේ වන විට කඩා වැටීමකට ලක් කරලා ඉන්නවා කියලා ඒකවත් දන්නවද? ඒක මේමනේ සමහර අය බ්‍රෝකර්ස්ලා ඉන්නවා රෙජිස්ටර් කරගෙන. නෑ හරි හමං ආයතන මේවා යන්න ඕනේ. පිළිමතලාව කට්ටියට කම්පනිස් 80කට අපි දීලා තියෙනවා ඒප්‍රල් මාසෙ දීලා තියෙනවා. මේ කඩවතනේ අන්තිම අපි දුන්නා තව 40ක්. ඒ වගේ 100කකට සුළු කර්මාන්තයොන්ට පිත්තල මේ අපි අලුත් සභාවතුම ආවට පසු අපි ළඟදී දීලා තියෙනවා. ඒ වගේම මුළු රෙජිස්ටර් වෙන සියලු දෙනාටම එයාලගේ කැපැසිටි උඩ අපි දෙනවා. සමහර අය ඉන්නවා මේ චෝදනාවක් එල්ල කරන සමහර කම්පනිස් අපි රෙජිස්ටර් කරගෙන අරගෙන එයාලට කැපැසිටි නැහැ. ඒගොල්ලෝ වෙන මිනිහෙකුට විකිණනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ නිසා එයාලට දැන් අපි පිළිවෙලක් කරනවා දැන නිසා එයාලා සමහර අය ඒකට විරුද්ධව කතා. හැබැයි පැහැදිලි ලෙසම ඔබ ඊළඟට ඔයා බලන්න ඕනේ මේ තඹ කර්මාන්තයේදී සිටින සුළු කර්මාන්ත ව්‍යවසායකයන්ටනේ මේක දෙන්න ඕනේ. ආ ඒ මේකත් එක්ක මේ කර්මාන්තකරුවන් කඩා වැටලාද කියලා ඊළඟට හෙට හොයලා බලන්න. සුළු කර්මාන්තය ආරක්ෂා කරගෙන තමයි රංගන අනිත් අයට දෙන්නේ. අනිත් අය කියන්නේ එයාලත් SME රෙජිස්ටර් කරන අය. ඒගොල්ලොත් මේ පත්‍ර නෝටිස් එකක් දාලා රෙජිස්ටර් වෙන අයටයි දෙන්නේ. ඒගොල්ලෝගේ කැපැසිටි ආරම්භදී දීලා ඉතුරු වෙන එක තමයි ලොකු අයට දෙන්නේ. ලොකු අයගේ කැපැසිටි 150ක් තිබ්බට මාසෙට 50000ක් තිබෙන එක අවුරුද්දකටම අඩුවෙන් තමයි දීලා තියෙන්නේ. හොඳයි දැන් මේ සියලු කාරණාත් එක්ක ඔබට දැඩි චෝදනාවක් එල්ල වුණා මෙන්න මේ විදිහට අපි බලමු මේ චෝදනාව. සනකුණ මේ සිදුවීම් මාලාවේ බොහොම තැන්වල රිෂාඩ් බදුදී නැමැතුමාගේ නම කියවෙන සැංග්‍රිල්ලා හෝටලේ සිය දිවි නසාගත් ඉබ්‍රාහිම් ඉන්සබ් කියන පුද්ගලයාගේ බිරිඳගේ පියා රිෂාඩ් බදුදීන්ගේ පක්ෂයේ බහඳගත් සිය දිවි හානි කරගත් පුද්ගලයාගේ පියා මොහමඩ් ඉබ්‍රාහිම් ඔහු සමග රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් බිස්නස් කරන මේ පුද්ගලයා රිෂාඩ් බදුදී නැමැතුමාගේ උපදේශකයෙකු හැටියටත් අමාත්‍යංශයේ වැඩ කටයුතු කරගෙන යන මේ සිය දිවි නසාගත් ඉබ්‍රාහිම් ඉන්සබ් වසර කීපයක් රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හැටියට රිෂාඩ් බදුදීන්ක වැඩ කරලා මැරිච්ච මේ පුද්ගලයා එක්කත් රිෂාඩ්ගේ මල්ලි විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරපු බවට අපට තොරතුරු තියෙනවා. මන්නාරමේ හිටපු മന്ത്രി අයිබ් භාජ්‍යාර්ගේ පුතා විවාහ වුණේ රිෂාඩ් බදුදීන්ගේ නංගියෙක්. එයා අය ඔය මනි ලොන්ඩරින් අරම වලට පහුගිය දවස්වල හවු වෙලා රටින් පැනලා ගිහිල්ලා දැන් කැනඩාවල තමයි ඉන්නේ. රිෂාඩ්ගේ නංගි විවාහ කරගත් පුද්ගලයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ බෝම්බ සිද්ධිය වෙලාවේ වසරක් තිර ගත වෙලා හිටපු කෙනෙක්. රිෂාඩ්ගේ මස්සිනා මෙයාත් අත්අඩංගුවට අරගෙන මම චෝදනා ගණනාවක් තියෙනවා. දැන් ඔබ ඉන්සාෆ්ගේ ආයතනය දැන ඉන්සාෆ්ඔබේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට සම්පූර්ණම වැරදි අමෝලික පට්ටබල් බොරුවක් ඒක. අනිත් එක මගේ සහෝදරයත් එක්ක සම්බන්ධකුත් නැද්ද? මගේ සහෝදරයත් එක්ක බිස්නස් කරා කියලා ඒක අමෝලික බොරුවක් පට්ටබල් බොරුවක් ඒක සම්පූර්ණ බොරු කතාව. එතුමාගේ කට නිසා තමයි එතුමා අවුරුදු දෙකක් හිරේ හිටියා. හැබැයි එතුමා හිටියානේ හිරේ හිටිය දන්නවද? එතුමා ඔව් අපි දන්නවා අපි දන්නවා. හොඳටම දන්නවා. එතුමාට මම එන්ත වාසිය අද එවලා තියෙනවා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තියෙනවා 1 බිලියන් මම මේ මගේ චරිතය ඝාතනය කරන විදිහට එතුමා අමෝලික බොරුවක් කියලා තියෙනවා. එතුමා දේශපාල කාලයේදී එතුමා දවස 52 කාලයේදී එතුමා ගොඩාක් උත්සාහ කරා මාවත් මගේ පක්ෂය අරපත්තට ගන්න. ගොඩාක් මහන්සි වුණා. දුරකථනයෙන් කතා කරා හම්බෙලා කතා කරා කොහොමරි එන්න කිව්වා. අන්තිම පාලිමන්දු විශ්වරින්ද ඉස්සර දවස මම මක්කම සෞදි අරේබියා හිටියා. ඒ දවසත් කෝල් කරලා ඇහුවා රිෂාඩ් ඔයාගෙන් අහන්න කිව්වා ඔයා එනවද නැද්ද? ඔයා එන්නේ නැත්නම් අපි පාලිමන්දු විශ්වරනවා. මම එන්නේ නැහැ කියලා කිව්වට පස්සේ එදා රෑ තමයි පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලය. ඒ තරහට තමයි එතුමා මට බොරු චෝදනාව කෙල්ල කරා. මම අද ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තිනවා. ඔබතුමාගේ නාලිකාවටත් මම එවලා තිනවා. මම මේකෙන් 1 බිලියන් යට මම මේක කියලා තිනවා. නැත්නම් මේක මම අදම රෙජිස්ටර් පෝස්ට් එකෙන් මම එවලා තිනවා. මේක හිතාමතා ඒගොල්ලෝ කියන පළියට මේම දානකොට සුදේව. ඒක මිනිසුට ඒකට උත්තර අපි දුන්නා නම් ඒක දාන්නත් ඕනේ. ඒවා මාධ්‍ය ධර්මයක් දැන් නැහැ. ඔබතුමා මම කියන්නේ බලලා නැහැ ඊළඟ දවසේ උත්තර දානකො බලලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. සුදේව එහෙම දාලා නැහැ. ඔබට ප්‍රශ්නෙක හැමදාම වෙලාම එක පැත්තක් විතරද පේන්නේ ඔබතුමා? උසාවියට බලමුකෝ. මම එන්දර් වාසිය එවලා තියෙනවා. ඔයාගේ ටීවී එකටත් එවලා තියෙනවා. එතුමාටත් එවලා තියෙනවා. එහෙනම් අතන දැනගන්න පුළුවන් ඔබතුමා එවලා දාලා තියෙනවද? අපි ඒක එහෙනම් එතනදී බලාගමු. ඒක පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ඒත් එක්ක වාකීමෙන් කියන්න කැමති සුදේව සම්පූර්ණ අමෝලික බොරුවක්. මගේ සහෝදරයා එතුමා අර ඉන්සාවුත් එක්ක කිසිම බිස්නස් ගන්න දෙන්නේ නැහැ. ඉන්සාව් කියන එක නා මගේ අමාත්‍යාංශ සම්බන්ධක ලේකම් නේ. එයාගේ තාත්තා සම්බන්ධක ලේකමකුත් නැහැ. උපදේශකුත් නැහැ. මේ ඔක්කොම සම්පූර්ණ බොරුවක් එතුමා කිව්වේ. එතුමාගේ තාත්තත් එක්ක එතුමා කිසිම ව්‍යාපාරික සම්බන්ධයක් තිබුණේ නැද්ද? ව්‍යාපාරික සම්බන්ධතාවයක් නැහැ.
මට පුද්ගලික එතුමාත්ගේ බිස්නස් සම්බන්ධතාවක් නැහැ. නේ ඉබ්‍රහම් හජ්ජර් කියන පුද්ගල සමග ඔබතුමා යම් සාකච්ඡාවක් රැඳවෙන්න ඉතින් එහෙම සම්බන්ධ නැහැ. කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රෙසිඩන්ට් හැටියට එතුමාගේ මේ මේ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ආයතනයේ නිලධාරිවරුත් එක්ක ඇවිල්ලා මගේ අමාත්‍යාංශ නිලධාරිවරුත් එක්ක තමයි හම්බෙච්ච පින්දුර ඔගොල්ලෝ පෙන්වුවේ. මම ඔයාලට පෙන්වුවා යුද්ධ නිමා කරපු ජනාධිපතිවරයා අපේ හිටපු ජනාධිපතිතුමාත් එක්ක එතුමා සම්මානය කරන් දෙන්න. ඒ නිසා එතුමා ත්‍රස්තවාදයට උදව් කරපු මිනිසෙක් නෙමෙයිනේ. ඒ නිසා ඒ වගේ මමත් ඒ ඇමැති හැටියට මම එතුමාත් එක්ක සම්බන්ධ වෙනවා. සමාජයේ පොදු ප්‍රශ්නයක් එනවා මේ වගේ ත්‍රස්තවාදයෙන් මරාගෙන බැරෙන බෝම්බ කරුවෙකුගේ පියා සමග යම්කිසි සම්බන්ධතාවක් ඔබතුමා. ඔබතුමාලා මේ වගේ ත්‍රස්තවාද ක්‍රියාවත් සම්බන්ධයෙන් මොකවත් දැනුවත් හිටියේ නැහැ කියන්නේ බොරුවක් නේද? මොකද මේ සමාජය සමග ඔබතුමා නිතර ගැවසෙනවා. ඇත්තටම මේ ත්‍රස්තවාදය ගැන මම නම් දන්නේ නැහැ. මම විතරක් නෙමෙයි අපේ සමාජය ඔබ දන්න විදිහට අද දැන් පරීක්ෂණයක් යනවා බුද්ධ්‍යංශෙන් සමහර විට මේ මෙරුණ කට්ටියගේ නෝනල දන්නේ නැත්නම් සමහර අයක තාත දන්නේ නැත්. හැබැයි දැන් එමුතුමා ළඟ ඉන්න හැමෝම පිළිබඳ ලොකු පරීක්ෂණයක් කරන්න තව කවුරු ඒ පිළිබඳ සම්බන්ධතාව කොයි විදිහට ඒ දන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ 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 ත්‍රස්තවාදයේ රංගන විනාශ කරලා සුද්ධ කරලා දාන්න ඕනේ. මේ දේශපාලක වෙන්න පුළුවන්, ආගම නායක වෙන්න පුළුවන්, අනිත්‍යක ව්‍යාපාරි වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා මේ සමායේ නමෙන් ආගම අපේ ආගම කියගෙන අල්ලා දෙයියන්ගේ නම කියගෙන කුරාන් නැත්තම් මේ නබිතුමාගේ අපේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ නබිතුමාගේ නම කියගෙන එවිල්ලා මේ ආගමට විරුද්ධව ආගමෙන් කියපු නැති විදියකට මේ ත්‍රස්තවාදී කල්ලිය මරාගෙන මරන බෝම්බුත් එක්ක දැන් සංග්‍රිලා මෙතන වෙච්ච සිද්ධි ඔක්කොම බලපුවාම ඉස්ලාම් ආගමට මේකට සම්බන්ධ මිනිස්සු නෙමෙයි. අපේ ආගම නායකයෝ කියලා තියෙනවා මේගොල්ලගේ බොඩි කියන්නේ මිනි ගේන්න එපා, අපේ සුසාන භූමියටත් ගේන්න එපා, අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. එයි ඒගොල්ලෝ කරපු එක සම්පූර්ණ වැරදි. අපි හෙලාද කියනවා මේක නතර වෙන්නත් ඕන. දැන් ඊම අපිට හරි සතුටක් ඒගොල්ලගේ පවුල කීප දෙනෙක් ගියේ පෙරේද අල්ලගත්තා. ඒකෙන් මේක ඔක්කොම සම්පූර්ණ ගියේ පෙරේද මාවන්නල සිද්ධියකට සම්බන්ධ දෙන්නේ කී අල්ලගත්තා. අපේ බුද්ධ්‍යංශය හරියට තමුගේ රාජකාරී කරනවා. අපි උප්පරිම සහයෝගයේ සමාජ වශයෙන් අපි දෙන්න සූදානම්. මේ කොමාරි අපි සුද්ධ කරලා දාන්න ඕන. ඒක ඒ මතේ තමයි මම නම් ඉන්නේ. අමතුමා පාර්ලිමේන්තුවේදී යම් ප්‍රකාශයක් සිද්ධ වුණා මුජිබ රහමන් මන්ත්‍රීතුමාගෙන් එතුමා මෙන්න මෙහෙමයි කිව්වේ. මේ හුඟක් අය කියනවා මුස්ලිම් ජාතිවාදය ගැන. මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා නම් ඒක හරියට කියන්න. මේ මුස්ලිම් නායකයෝ ඉන්නවනේ මේ පක්ෂවල. රවුෆ් හකීම් ජාතිවාදීද, රිෂාඩ් බතුරුදීන් ජාතිවාදීද? එහෙමනම් ඒ දෙන්නා මේ ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ ඇයි? එහෙමනම් ඒක කියන්න ඕන. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂනේ. එහෙනම් කවුද මේ මුස්ලිම් ජාතිවාදී අවස්ථාවේ? මේ රිෂාඩ් බතුරුදීනුයි රවුෆ් හකීමුයි කරන දේවල් වලට සමස්ත මුස්ලිම් ජනතාව පළි නෑ. මතක තියාගන්න. මුස්ලිම් ජනතාව 90% ඡන්දේ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. රවුෆ් හකීමුයි රිෂාඩ් බදීදීන් කරන දේවල් වලට එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් නියෝජිතය පරි නැහැ කියලා කියන එතුමා කියනවා මුස්ලිම් මන්තවාදී පතුරන්නේ ඔබතුමන්ලා කියලා. නෑ, එතුමා කියන එක වෙනයි, ඔයා අහන එක වෙනයි. එතුමා කියන්නේ අපි කවුද හරි වැරද්දක් කරා නම් සමාජයේ වැරදි කරා කියලා හිතන්න එපා කියලා එතුමා කියන්නේ. මම ජාතිවාදීකුත් නෑ, රවුෆ් හකීම් මාත්මයා ජාතිවාදීකුත් නෙමෙයි. හැබැයි ඔබතුමාට එල්ලෙන්න මේ රිෂාඩ් බදීදීන් රවුෆ් හකීම් කරන වලට අපි පරි නැහැ කියලා එතුමා කියන්නේ. එතුමා කියන්නේ කවුද හරි අපි ගැන කියපු එක නාව මෙන්ෂන් කරලා තමයි එතුමා කතා කරන්නේ. එතුමා කියන්නේ ජාතිවාදී කෙනා කවුද ජාතිවාදී කියලා නම් කරන්න කියලා. රිෂාඩ් බතුරුදීන් තමයි පක්ෂ නායකයෙක්. ඒ වගේම රවුෆ් හකීම් පක්ෂ නායකයෙක්. ඒ නිසා ඒ දෙන්නගේ නම කියලා යා කියන්නේ. මම අපි දෙන්නගේ නම කියලා කිව්වට එතුමා කිව්වනේ ජාතිවාදී කියලා කිව්වනේ. ජාතිවාදීෙක් නම් ඕගොල්ලෝ එහෙම හිතනවා නම් මේ නායකයෝ ඉන්නවා නම් කවුද දෙන්නයිනේ ඉන්නේ නායකයෝ? මුජිබුර් රහමන් නායකයා නෙමෙයිනේ මන්ත්‍රීවරයා. රිෂාඩ් බතුරුදීනුත් මේ මමත් රවුෆ් හකීම්නේ නායකයෝ. ඒක කියපු එකනට කියන පළියට ඔයගොල්ලෝ මේක අහන්න එපා මගෙන්. අපි දැක්ක මිට කලින් ලංකාවේ නේ මේක අහන්න ඕන මුජිබුර් රහමන් මාත්මයාගේ අපේ සුදේව. ඔයා ළඟදී හම්බුණා එතුමාගේ අහන්න තිබුණානේ. එතුමා මේ සාකච්ඡාව දි සාකච්ඡා කරා ගොඩක් කාරණා. මම ඔබෙන් මෙන්න මේක අනිවාර්යයෙන් එතුමාගේ අහන්න. ඔබ ඔබ දවට ගහ පල්ලියේ යහියා මවුලි විතුමාව දන්නවද? මම දන්නේ. ඔබ දන්නේ නැහැ. එතුමා මේ මෑතක පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් මවුලිලා 5000කට වැඩි ඉන්නවා හැම කෙනාම නම දන්නවා. තමයි මක්කමදි. එතුමාගේ තමයි මක්කමදි කට කැපුවේ. මක්කමදි කට කැපුවා එතුමා ඔබ දන්නවද? මම දන්නේ. මේක දන්නේ දන්නේ. එතකොට එතුමා මෙන්න මෙහෙම කාරණයක් කියනවා. එතුමාගේ කට කැපුවා මක්කමදි. කට තුවාල කරා. කට කැපුවා එතුමාගේ ඔව් දත් නෙමෙයි කටේ මෙන්න මෙතන මෙතෙන්ට තියෙනවා පැල්මක්. ඔබතුමා පුවත්පතේ ඒ සාකච්ඡාව බලන්න. ඒ සාකච්ඡාවේ එතුමා මෙන්න මෙහෙම කියනවා. එතුමා කියනවා මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුළුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්නුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දිනෙක් මේ වහබ්වාදී අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නැහැ.
රිෂාඩ් බදියුර්දීන් රවුෆ් හකීම් වගේ ඇමතිවරු මුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිණිලි කලාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පසුගියේ ඉරිදා එළියට වැටුණා. මම මෞලයික් නැමේ විද්‍යතින් නැමේ මම ඇත්තටම සාමාන්‍ය ආගම දරන මුස්ලිම් භක්තිකයෙක්. අපේ ලංකාව ඇතුළ සුදේව ඔයා මේක බලන්නකෝ. මම මේ මේ එකේ සාකච්ඡාව විතර කොටසක් බලන්න ඔබ කියන කාරණේ මම අහගෙන ඉවරනාට පස්සේ මම එතුමා කියන කාරණේත් මම අහගෙන ඔබ පිළිතුරු දෙන්න. ඔබ කියන කාරණේ මම හොඳ පැහැදිලිව අහගෙන ඉන්නවා. ඔබට පිළිතුරු දීමේ අයිතිය ලබා දීලා තියෙන්නේ මේ. ආ එහෙමද? ඔතුමාට මම ප්‍රශ්න අහනකොටත් ප්‍රශ්නයක් ප්‍රශ්න නොහනකොටත් ප්‍රශ්න නෑ අහනවද ඔයාට? මම කියන්නේ ඇත්තටම විද්‍යතුන් තමයි දන්නේ අපේ උලමා මෞලවිතුමල්ලා තමයි ආගම හරියට දන්නා අය. එයාලා තමයි මේ වගේ එකට උත්තර දෙන්න ඕනේ. ඇත්තටම වහාබිෂම් තව්හීද් තබ්ලීග් සුන්නතුල් ජමාත් කියන එක එක නිකාය තියෙනවා. වහාබ්වාද ඔබතුමා පිළිගන්නවද? වහාබ්වාද කියලා එකක් නෑ. මේ සමහර අය තරහට ඇවිල්ලා එක එක නා එක එක නා එක එක දේවල් කියනවා. දැන් මෙතන 200-300ක් ඉන්න කල්ලිය වහාබ් කියන්නේ මොකද්ද? වහාබ් කියන්නේ අවුරුදු අවුරුදු 100 ගණන් වලින් පෙර සවුදි අරේබියාව එකෙනෙක් ඇවිල්ලා මොඩරේට් ඒ කාලය ඉමාම් විදියට දැන් ඉන්නේ අපේ මුෆ්ති එකෙනෙක් ඉන්නවා නම් ඒ වගේම ඒ කාලේ හේවිල්ලා මේක වැරදි මේක හරි කියලා ඒ කාලේ කීප එකනාගේ නම තමයි අබ්දුල් වහබ් කියන්නේ. ප්‍රචණ්ඩත්වයේ පැතරවීම නෙමෙයිද වහබ්වාදයේ තුල තියෙන්නේ? නෑ මේමනේ එක එකනා එක එක විදියට කිව්වට නෑ ඔබ ඔබ මට උත්තරයක් දෙන්නකෝ. වහබ්වාදයේ තුල තියෙන්නේ ප්‍රචණ්ඩත්වයේ පැතරවීම වැඩි විස්තර මම මේ ඇත්තටම එකක් දන්නේ නැද්ද ඔබ? නෑ ඇත්තටම මම දන්න විදියට රටේ ආරක්ෂාව අපිට පළවෙනි එක රට. දැන් රට ආරක්ෂාව අපිට ඉම්පෝටන්ට්. දැන් වෙලා තියෙන සිද්ධිය අපි හැම එකනාගේ ඉස්සර තියෙනවා. මේක ලොකු සිද්ධියක්. මේක පොඩි සිද්ධියක් නෙමෙයි. නෑ අපි අහන්නේ වහාබ්වාදයේ වහාබ්වාදයේ කියලා ඉස්ලාම් ආගමේ වෙනම වාදයක් නෑ. මම දන්න විදියට එක එකනා කිව්වට මමත් මුස්ලිම් නේ. මම දන්න විදියට වහාබ්වාදය අර වාදේ මේ වාදේ කියලා නෑ. ඉස්ලාම් කියලා එක වාදයක් තියෙනවා. අපි ඔබෙන් අහන්නේ ඉස්ලාම් වාදේ කියලා වහාබ්වාදය කියලා ගරු එමෙතුමා මතු කරන්න හදන්නේ කුරානයේ නැති කාරණා විකෘති කිරීමේ ක්‍රමවේදයක් නේ. මම දන්න විදියට මං කියන්නේ සුදේව. ඔයා දන්න විදියට ඔයා හිතාගන්න කොයි විදියට ඔයා දන්නවා කියලා මං දන්නේ නෑ. නෑ ඔබතුමනේ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වරක කියනවා වහබ්වාදය දන්නේ නෑ කියලා. ඒ පිළිබඳව අප විග්‍රහයක් කරන්නකට ඔබ කියනවා නෑ එහෙම එකක් හිතන්න බෑ කියලා. දන්නවා නොදන්නවා වගේ ඉන්නවා. ඔබතුමාලා ඇත්තටම සංහිඳියාව වෙනුවෙන් ආගම නායකයෝ ගෙන්නන්න. ආගම නායකයෝ ගෙන්නලා මේ සම්බන්ධව වැඩි විස්තර එතුමාලා සමග සාකච්ඡා කරගන්න. මම නම් කියන්න කැමති මෙතන බෙදාගෙන දැන් ලංකාව ජීවත් වෙන ජනතාව මුස්ලිම් ජනතාව අතර පොඩි කල්ලියක් දැන් ත්‍රස්තවාදීත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ කල්ලිය ඉස්සර සුද්ධ කරලා දාන්න ඕන. මෙතන අපි බෙදාගත්තාම ඒක තව දියුණු වෙනවා. ඒක දියුණු කරන්න හොඳ නැහැ. අපි කොහොමාරි මේ පොඩි කල්ලියක් ඒ කට්ටිය අපි දන්නවා මේ සහරාන්ගේ යටතේ ඉන්න 100ක් හරි 200ක් හරි ඉන්නවා කියලා නේ කියන්නේ. ඔබ දැන් දන්නේ 100 200 මුස්ලිම් නැමේ. ඔබ දැන් දන්නේ. ඔබ දැන් දන්නේ. දැන් තමයි දන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ මේ වගේ ත්‍රස්තවාද කල්ලියක් ලංකාව ඉන්නවා නම් අපෙම ගිහිල්ලා බාර දෙනවා. ඔත්තෝ මට මොහොතක් දෙන්න. 2017 පස්වෙනි මාසේ 18 වෙනිදා ඥානසාර හාමුදුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙන්න මේ කාරණේ කිව්වේ. අපි බලමු ඒ කාරණේ. දැන් නැගෙනහිර පළාතේ කාතන් කුඩියේ මාස දෙකකට කලින් වීදි සංචාර කරන වීදි දේශන පවත්වන තව්හීද් කල්ලිය අලුතෙන්ම පටන් ගනිපු රිෂාඩ් බදුරුදීන් නැමෙත් තමයි ඌට ආධාර අනුබල දෙන්නේ. ඔහු කියනවා ඔව් අපි ISIS පන්නේ ක්‍රියාකාරකම් වලට යා යුතුයි. අපි ළඟ තියෙනවා ඒ හඩපට. මොකද්ද මේ රටේ ආරක්ෂකංශ ගත ක්‍රියාමාර්ගය? අදටත් මේ මිනිහ අතරංගුට අරගෙන නැහැ. වීදි සටනේ කී කියා යනවා ගහන්න ඕන, මරන්න ඕන, කපන්න ඕන. ඒක තමයි නියම කුරාණේ කියලා තියෙන්නේ කියලා. ඒ තත්ත්වෙ මේක තත්ත්වයන් වර්ධනය වෙමින් තියෙනවා. මේගොල්ලන්ගේම ශුද්ධ වූ ප්‍රදේශ හදාගෙන මිනිහෙකුට යන්න බෑ, පොලිසියට යන්න බෑ. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. මෙහෙම මේ ඉන්දියාවල් ගැන කතා කරන ඕන මන්තවාදී කොටසකට ඇවිල්ලා ඕනම ආක්‍රමණික කණ්ඩායමකට ඇවිල්ලා මේ රටේ පළපැදියම් වෙන්න පුළුවන් ඕන් ප්‍රශ්න නිර්මාණය කරන කවදාහරි අපි වගකීමෙන් කියනවා මීතොට මුල්ලේ කුණු කන්දෙන් වෙච්ච විනාශයට වඩා විනාශයක් මේ අන්තවාදී කාලකන්ණි කල්ලි මේ රට ඇතුළ නිර්මාණය කරනවා. වහබ්වාදේ මේක නතර කළ යුතුයි. 2017 පස්වෙනි මාසේ 18 වෙනිදා උනාසේ කාරණේ කියන්නේ මීතර මුල්ලේ කුණු කන්දේ ඛේදවාචකයටත් වඩා මහා ඛේදවාචකයක් රට තුල වෙනවා කියලා. උන්වහන්සේලා එදායි කියන කාරණාවත් ඔබතුමන්ලාට හිතුන්නේ නැද්ද, දැනුන්නේ නැද්ද? මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. කාතන්කුඩි සිද්ධිය ගැන කාතන්කුඩියේ මෙවැනි කල්ලියක් බිහි වෙනවා කියලාත් ඔබ දන්නේ නැද්ද? කාතන්කුඩියේ මේ කල්ලිය ගැන මේ සහරාන් ගැන ISIS එක කනෙක්ෂන් ISIS
ප්‍රක්ෂාප කරලා ISIS කරන එක හරි කියලා කියන එතුමාගේ කතාවත් එක්ක ආරක්ෂක සංසෙන් මේ ස්වාමීවංශ විතරක් නෙමෙයි අපි මං කියපු විදිහට අපි මෞලවිතුමාත් බාර දීලා තියෙනවා. ඔබෙන් අහන්නේ මම ඔබෙන් අහන්නේ මට මෞලවිතුමාගේ කාරණයක් කොහොම උන්වහන්සේ කාරණේ මම අහන්නේ. මේ මතු කරන කාරණා කාතන් කුඩිය තුල උන් මේ මාවතේ මේ ප්‍රකාශ සිදු කරමින් යන කාරණා පිළ මේවා ඔබතුමාලාට ආරංචි වුණේම නැද්ද දන්නේම නැද්ද? ඇත්තටම රංගන මේ සුදේව මම මේ කල්ලියත් එක්ක කිසිම සම්බන්ධයක්වත් නැහැ. මේ 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 කාතන් කුඩිය නෙමෙයි මගේ ප්‍රදේශය. නමුත් ජමාත් සංවිධානයේ උත්සව වලට ඔබතුමා සහභාගී වෙලා තියෙනවා. නැෂනල් තෞහීද් ජමාත් කියන්නේ අර අර සහරාන්ගේ කට්ටියත් එක්ක කිසිම උත්සවයකට මම ගිහිල්ලත් නැහැ. යාව හම්බෙලත් නැහැ. ඇත්තටම මම දැකලත් නැහැ. මාධ්‍යෙන් තමයි දැක්කේ. ඔව් එතුමා තව කාරණයක් මතු කරනවා. එතුමා මතු කරන උන්වහන්සේ මතු කරන තව කාරණයක් මේ මොවුන්ට කිසිම නීතියක් නැහැ. අනක්ගුණක් නැහැ කියලා. මේ පුත්තලමේදී විල්පත්තුවේදී මතු වෙච්ච කාරණා. මේ ලොරියේ බට සමීප ඡාය රූපයක් දෙන්නේ. මේ විල්පත්තු නෙමෙයි මන්නාරම. මේ මන්නාර මේ තමයි මන්නාරමේ ගිහිල්ලා ඒවා. අය ගියපාරත් මේක ඇහුවනේ. නෑ මම මේ මේක අහන්නේ ඔබෙන්. මේ 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 වාහනවල අංක නැහැ. මේ මෝටර්සයිකල් වල අංක නැහැ. එහෙම පුළුවන්ද? වැරදි. වැරදි. මේක පොලිසිය මේ මේකට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේ මේ තව්හීද් ජමාත ඕන විදියට හෝ එහෙම නැත්නම් මේ ඔයා කියන විදියට හෝ කාටවත් නී ලංකාව තියෙන නීතියෙන් පිට යන්න බෑ. හැමතුමනේ මෙහෙම නැතුව හෙල්මට් නැතුව යන එක වැරදි. මේ ආදේශයේ මේ වැරද්ද නෑ පොඩිනෝ. මේ වැරද්ද පොලිසිය. අල්ලන්නේ නැති එක පොලිසිය වැරද්ද. හොඳයි. එතකොට මෙහෙම නැටුවේ මෙහෙම ක්‍රියා කළේ එතකොට තඹ ගන්න තැන් වලින් මේ විදිහට හිස්පතරම් ගත්තේ මේගොල්ලෝ නිකම්ම ක්‍රියා කළා. මේවා පිටපස්සේ දේශපාලඥයෝ නැහැ. මේවා පිටපස්සේ දේශපාලන ක්‍රියාකාරකම් නැහැ. ඒවා මුකුත්ම නැහැ කියලා ඔබතුමා කියනවා. දේශපාලකයෝ නැහැ. දේශපාල බලපෑම් නැහැ. ඒ ඔක්කොම අමුද්‍රව්‍ය දෙන්නේ අපේ ලංකාවේ ඉන්න සියලුම කර්මාන්ත ශාලාවට දෙන්නේ කර්මාන්ත සමත මණ්ඩලයේ වාගකීමක් ඒක. මේක දේශපාලනයේකට තල්ලු කරන්න එපා. යම් යම් තැන්වලදී යම් පරීක්ෂණයක් යන නිසා පරීක්ෂණ ඉවර වෙන්න එනකම් පොඩක් අපි නිදාසෙ පොඩක් ඉවසීමක ඉමු. පරීක්ෂණ ඉවර වුණාම ඔක්කොම දෙලි වෙනවානේ. හොඳයි අපි අපි විරාමයකට යමු එහෙනම්. විරාමෙන් පසු මොන ගැහමු? සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරන්නේ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිග කාලීන නවතන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සම්පාකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බතිවිද මහතා සමග හැමතුමනි පියුතුරු හෙළ උරුමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙන්නේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් වුණා. අපි බලමු. මේ ත්‍රස්ත ප්‍රහාරයේ පිටිපස්සේ දේශපාලන හස්තියක් තියෙනවාමයි ඉන්සා මහමඩ් ඉබ්‍රහීම් පුපුරවාගෙන ත්‍රස්තවාදී කලිස මලා පුතා ඉල්හාන් අහමඩ් ඉබ්‍රහීම් මලා ඉස්මයිල් අහමඩ් ඉබ්‍රහීම් පැනල යනවා. දැන් කොහොම එක ඉස්මයිල් අහමඩ් ඉබ්‍රහීම් පුපුරව ගන්න කන්ද බලන් ඉන්නේ මොහොමඩ් යුසුෆ් ඉබ්‍රහීම්ගේ ගෙදරට එන යන ඔහුත් සමග සම්බන්ධතා තියෙන ඇමතිවරුන් කවුද කියලා රටට හෙලි කරන් දෙහිවල භූමියේ පුපුරව එකත් එතනින් යන්නේ දරුවෝ දෙන්නත් ගිහින් අපේ පාර්ලිමේන්තුවේ ඇමතිලත් මේකේ යැසි මොනවද කළේ සහජීවනයේද මුජිබල් රහ්මාන් උත්තර දෙන්න රිෂාඩ් බදුදීන් උත්තර දෙන්න සමාජයේ ඔබ ගැන සැකයක් ඇවිල්ලා තියෙන බබ්බු වෙන්න හදන්න එපා මෙතන දැන් රිෂාඩ් බදීදු නැමැතිතුමනි උත්තර දෙන්න දෙමටකොඩ ඒ නිවසට ඉබ්‍රහීම් හාජියාගේ නිවසට ඉන්සාෆ් ඒ වගේම ස්මයිල් ඉල්හාම් මෙයාගේ මේ 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 මරාගෙන මරන බෝම්බකරුවන් දෙදෙනා සහ තුන්වෙනියා කොහෙද කියලා නෑ තාම. එතකොට මේ පියා ඔබත් එක්ක සම්බන්ධයි. එතකොට ඒ ඉන්සාෆ් නේද ඔහු ඔබේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් කැරියට කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා යම් තැන්වල. මේ නිවසට ඔබ ගිහිල්ලම නැද්ද? මාගේ සම්බන්ධික ලේකම් කියලා වාර්තා වෙනවා කියන්නේ සම්පූර්ණ බොරුවක් වාර්තා වෙනවා කියන්නේ මේ SB දිශානායක තමයි කිව්වේ. ඒක සම්පූර්ණ බොරුවක්. මම එන්දර් වාසය වෙලා තියෙනවා එතුමාට. ඒක බොරුවක්. බොරුවක්. අනිත් එක ඇත්තටම ඒ සහෝදරයා කියන විදිහට එහෙම ඉස්මායිල් කවුදරියක් කියන නම කිව්වානේ දැන් මිසින් කියලා කිව්වා. මිසින් සිංහලෙන් මොනවද? අතුරුදා. අතුරුනම් ඒකම හිතන්නේ පරීක්ෂණයක් කරගෙන යනවා. ඒගොල්ලෝ කොමාරි ආවත් අල්ලයි. මම අල්ලගෙන යනවානේ. මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මම කවදාවත් මේ නිවසට දෙමට පොඩ මේ පිපිරීම් සිදු වූ නිවසට මම කවදාවත් ගිහිල්ලා නැහැ. මම වාග්කීමෙන් කියන්න කැමති ඒ නිවසට මම කිසිම දවසකට ගිහිල්ලා නැහැ. ඒ වගේ ඇතම් සැකකරුවන් ඔබගේ ඥාතින්ගේ නිවසෙ ඉඳලත් නැහැ. නැහැ. මේ මනේ සැකකරු දෙන්නගේ තාත්තා තමයි ඉබ්‍රාහීම් ආත්මේ. එතුමා මගේ අමාත්‍යාංශයෙන් ආපු හම්බෙච්ච පින්දුරු පෙන්නුවා. මම ඒකේ ඔව් කිව්වා. මම විතරක් නෙමෙයි හැම එකනත් එක යා සම්බන්ධතාවය තියෙනවා කියලා ඔගොල්ලෝ තොප්පු කරා. දැන් ඒක ඇර වෙන සම්බන්ධතාවයක් ඩබුල්ලේ ඇරස් කරපු දෙන්නා නවාතන්ගෙන ඉඳලා තියෙන්නේ කොහෙද? මම දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. ඔබගේ ඥාතියෙක් ගෙදර ඉඳලා. එදෙර මුල්ලේ ඔබගේ ඥාතියෙක් ගෙනියවසක් නැහැ.
එන්දේරමුල්ල නාට්‍ය ඔබ ඥාතින් ගැනත් දන්නේ ඔබ උන් ඉන්න තැන් ගැනත් දන්නේ එන්දේරමුල්ල ඔබ ඥාතියෙක් ඔබේ ඥාතියෙක් ඔව් මේ දඹුල්ලේ ඇරස් කරපු දෙන්නා එන්දේරමුල්ල ඔබේ ඥාතියෙක්ගේ නිවසේ නැති බවට ඔබට වගකීමෙන් කිය හැකිද එත්තටම මගේ නාතින් කියනකොට නාතින් කොච්චර ඉන්නේ 1000 ගණන් ඉන්නවා. ඔයා කියන්නේ හරියට පිළිවෙලක් කරනවා හරියට මෙයා නාති මෙයාගේ ගෙදර කොයිද තියෙනවා කියලා ඇහුවොත් මට කියන්න. ඉන්දේර මුල්ලේ පරීක්ෂණයක් ඉවර නැතුව. ඉන්දේර මුල්ලේ ඔබේ පරීක්ෂණයක් ඉවර නැතුව. අපි මට මේක එක කට කතා අරගෙන මගෙන් අහවනවා නම් මේක කියලා මාව නිකන් මම මේ කොහමද මම ඉන්දේර මුල්ලේ ගරු අමුතුමනි ඉන්දේර මුල්ලේ ඔබේ ඥාතින් ඉන්නවද? මන්නාරමෙන් අවතන් වෙලා ආපු පවුල් සිය ගණන් ඉන්නවා ඔබේ නැගණියගේ ස්වාමියාටයි හිමි නිවසක් නැද්ද ඉන්දේර මුල්ලේ ස්වේනියාගේ තාත්තගේ නිවසක් තියෙනවා ඉන්දේර එතකොට ඒ නිවසේ සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් හිටියාද නැද්ද කියන එක ඔබ දන්නවද නැද්ද මගේ සහෝදරයෝ අවුරුදු 5කට පෙර පිටරට ගිහිල්ලා ජීවත් වෙන්නේ හැබැයි ගරු ඇමතුමනි 12 දෙනෙක් ඉන්නවා සහෝදරයෝ 12 දෙනෙක් ඉන්නවා සහෝදරවරු එයාලගේ ඔක්කොම 12 දෙනෙක් තාත්තත් අම්මත් මෙරුණා ගෙවල් 3ක් තියෙනවා අතන මේ නංගි ඉන්නේ පිටරටේ ඉන්නේ නංගිගේ මහත්තයත් ඉන්නේ දරුවොත් එක්ක ඉන්නේ ජීවිත වෙන අවුරුදු 4-5ක් ඉන්නවා පිටරටේ ජීවත් වෙනවා මේ ගෙදර කවුද ඉන්නේ කාර්ද කාටද දෙන්නේ කියලා ගරු අමුතුමනේ මේ ත්‍රස්තවාදී උඩුදුවලා තියෙන්නේ අන්තවාදී බරපතල ඉදිරිය උඩුදුවලා තියෙන්නේ මේ වෙලාවේ අත්අඩංගුවට ගත්ත දෙන්නේ මේක එස්පී දිශානාගේ ඒ නිවසේ කවගේ දෙහිමිකාරත්වයේ කියන ඔබ මේ දෙනවනම ඒ සම්බන්ධව මම කියන්න මට පොට කියන්න මට දෙන්න මේ සම්බන්ධව ඔයාලගේ නාලිකාව තමයි මම දැක්කේ මේ තියෙනවා ඊට පස්සෙ මම නංගිටම කතා කරා නංගිට කතා කරාම නංගි කිව්වා එහෙ ඉන්න පාලකයා විදිහට යාලගේ සහෝදරෙක් නංගිගේ නෙමෙයි මාත්‍යාගේ සහෝදරෙක් තමයි පාලකයා විදිහට ඒ ගෙවල් තුනම බලන්නේ ikman.lk එකෙන් දාලා ඒ ගෙවල් දීලා තිනවා අවුරුද්දකට කූලියට කවුද කාටද දුන්නේ කියලා නංගි දන්නේ නැහැ ikman.lk කියන්නේ normally හැම ඔයත් ගයක් දෙනවනේ ikman.lk පාවිච්චි කරනවා ඒ විස්තර තොරතුරු ඒකට ගෙවපු සල්ලි ඔක්කොම තියෙනවා ඒ ගෙදර ඒ වගේ කූලියට දීලා තිබුණා ඒක කවුද හරි කල්ලියක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී කල්ලියක් කූලියට හිටියා නම් ඒක දැන් ඉන්කුවාරියක් කරනවා ඒක අනිවාර්යෙන් ඒගොල්ලෝ කටයුතු ගන්න ඕනේ ඒක කියලා මගේ උඩට දාන්නේ නෑ සාමාන්‍යයක් ඔබ දන්නේ නෑ මගේ සහෝදරි දෙන්නෙක්ගේ ගෙදර එන තැනින් පටන් ගත්ත ඔබ දැන් දන්න තැනකට ඒ කියන්නේ ඔබ තමයි අහුවානේ කොයිද කියලා මම විස්තරය අහනකොටයි මම උත්තර දුන්නානේ මම දන්න දේවල් දන්නවා කියලා තමයි මම කියන්නේ දැන් නැති දේවල් දන්නේ නෑ ඔය 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 කියන රංගන මතු කරේ දඹුල්ලෙන් නල්ලපු සැකකරුවන් දෙන්න ඔබ ඒක දන්නේ නැහැ ඔබ ඒක ගෙදරක් තියෙනවා නෑ නෑ ඇත්තටම නංගිත් දන්නේ නැහැ කාටද ඒ ගෙවල් දුන්නේ කියලා පාලකයා විදිහට සහෝදරයෙක් ඒ මාත්‍යාගේ සහෝදරයෙක් නැහ ඔබතුමා ක්වෙස්චන් එක අහන්නේ මෙතන විවාදයක් නෙමෙයි මේ ත්‍රස්තවාදී කියන්නේ අපේ රටට ලොකුම ප්‍රශ්නයක් දැන් සංචාරයේ කටා වැටුණා අපේ ආර්ථිකයේ කටා වැටුණා අපේ අනාගතේ කොහොමද කියලා දන්නේ නැතුව ඉන්නේ මේ වෙලාවදී මොන හරි ඔබතුමා වාග්කීමෙන් මගෙන් අහනවා නම් මට උත්තර දෙන්න ඕගොල්ලෝ ඉඩ දෙන්න ඕනේ මම ඇත්තටම සිංහල භාෂාව ඉගෙන ගත්ත මනුස්සෙක් නෙමෙයි අපි ගරු සිංහල භාෂාව ඉගෙන ගත්ත මනුස්සෙක් නෙමෙයි මම මේ ඔයගොල්ලෝගේ මා නාලිකාව ගරු කරගෙන ඔයගොල්ලෝ ආරාධනා කරාම ක්‍රිෂාන්ත අහනකොට මම ආවාද මොනාරි ප්‍රශ්නක් තියෙනවා නම් මගෙන් ඇහුවොත් මම උත්තර දෙන එක ඔයාලා වෙලාව දීලා ඒ උත්තරේ අහගන්න ඕනේ. එහෙම නැතුව ඔයා කතා කරන්න දුන්නත් මගේ මව් භාෂාව නෙමෙයි. ඔයාට දෙමළ කතා කරන්න පුළුවන් නේද? මම කතා කරන්න දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් දෙමළ කතා කරන්න. නෑ අමුතුමා දැන් අමුතුමා මම මගේ සිංහල භාෂාව කියන්නේ මගේ දෙමළ මම ඉගෙන ගත්ත භාෂාවක් නෙමෙයි. දැන් ඔකට උත්තර මෙතන කියනල්ලා මට කතා කරන්න දෙන්නේ නැහැ. මේක වෙන විවාදයක් නම් කමන්නේ නැහැ. මේ ත්‍රස්තවාදී. මේ ත්‍රස්තවාදී කියන්නේ මුස්ලිම් සිංහල දෙමළ ත්‍රස්තවාදයක් නෙමෙයි. මෙරුනේ ඔක්කොම මේ ත්‍රස්තවාද කල්ලි ආරක්ෂා කරලා මාගේ උඩට මේ ත්‍රස්තවාදයේ තල්ලු කරන ඔයාලා දෙන්නම තීතාගෙන මෙතන ආවා නම් මේක වැරද්දක්. ඒක ඔයගොල්ලෝ දින්න කියලා ඔයාලා මේ විවාදේ දින්න කියලා. ඔබතුමා දෙන පිළිතුරු මත තමයි මේ ප්‍රශ්නාර්ථය මතුවේ. ඔයාලා විවාදේ කරනවා නම් ඇහුවේ සුදේව ජාතිවාදී අවසන නාලිකාව තමයි ඔයාලගේ නාලිකාව. කිසිසේත්ම සේත්ම ජාතිවාදී අවසන බරපතල සමාජවාදී ප්‍රකාශ කරනවා. මම කිසිසේත්ම අපි ජාතිවාදී අවසන ඔබතුමා ජාතිවාදී නෑ නාලිකාව ප්‍රකාශ කිසිසේත්ම කියන්නේ. ඔබ ඉලාස්තවාදී අවසන ඔබ මේ ප්‍රකාශ ඉලාස්ත කරන්න ඕනේ. අන්තවාදී මේ ත්‍රස්තවාදී අන්තවාදී අවසන්නේ ඔබ තමයි. මේ ත්‍රස්තවාදී ඔබට එඩේර මුල්ලේ නිවස ගැන ඇහුවම ඔබ ඔබට ජාතිවාදී අවසන්නේ දන්නේ නැහැ. ඔබ එඩේර මුල්ලේ නිවස ගැන ඇහුවම ඔබ දන්නේ නැහැ කියලා. ඔබ බරපතල ප්‍රකාශ කරන මට කතා කරලා දෙන්න. ඔබ ප්‍රකාශ මතලේ මේ ත්‍රස්තවාදීත් එක්ක ඔගොල්ලෝ සෙල්ලම් කරන්නේ නැහැ. මේ ත්‍රස්තවාදීත් එක්ක සෙල්ලම් කරන නාලිකාව තියෙන්න පුළුවන්. මේ නාලිකාව තියෙන රට තියෙන්න ඕනේ. අපිටත් ඒක තමයි තමයි තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අහන්නේ. පාර යන මිනිහට කතා කරන එක පෑගනන් දාන ඔගොල්ලෝ. අපි
අපි වාගේ වාකීමෙන් කතා කරන අයගේ කතාව දරුවාමතුමනේ අපිට අපිට දරුවාමතුමා ඔබ ඔබතුමා නෑ නෑ ඔබතුමා මුල්ල ඔබතුමා තන ඔබතුමා ඔච්චර ඔච්චර වටේ යන කාරණා කියුවේ නෑ ඔයාලා මේ පෙන්වලා දෙන සම්පූර්ණ දරුවා නිවස කේ ඔබතුමාට ප්‍රශ්නක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පැහැදිලිව පැහැදිලිව ඔබතුමාට උත්තර නැතිනම් ඒකයි මේ උත්තර දෙනවා මට තියෙනන්නේ වාකීම මං ගේ මට උත්තර දෙනවා මේ චෝදනාවල්ම කරන්නේ කිසිම වැරදක් කරපු නැති මිනිසෙක් මේ ත්‍රස්තවාදෙන් බට ගහපු මිනිසෙක් අවුරුදු 25ක් කන්දවුර හිටිය පවුල මම මගේ පවුල අපි මේ ත්‍රස්තවාදයට ඉඩ දෙන්න නැහැ මේ ත්‍රස්තවාදේ වළක්වන්න ඕන සුද්ධ කරන ඕන ඒ මතේ මම ඉන්නවා ඒකට ඕන උදව්වක් කරන්න අපි සූදානම් අපේ පක්ෂයේ සූදානම් අපේ සමාජයේ සූදානම් අපි නායකයෙක් හිටියනම් අපි උත්තරේ උදව් කරනවා හැමතුමා කලබල වෙන්න ප්‍රශ්නයක් නෑ ඔබතුමා අපේ නාලිකාවට චෝදනා කරන අපේ නාලිකාව දිගින් දිගටම අපි ඉස්සරහ වගකීමෙන් කටයුතු කරන්නේ 2017 පස්සේ මාසේ 18 වෙනිදා කරපු ප්‍රකාශ පත් කිරීම මේක අපේ ජාතිවාදී විසීම ඒ කියපු දේ නෙමෙයි මේ ඇත්ත වෙලා තියෙන්නේ ඔබෙන් පාරේ යන ස්වාමි ආචාර්ය කවුද හරි අරගෙන ගහලා දානවා නිකන් දත්තකට තල්ලු කරන එක කරන්න එපා. පාරේ යන ස්වාමීන් වහන්සේලා කියන්නේ කවුද? ජානසාරයන් පාරේ යන ස්වාමීන් වහන්සේ කියන්නේ. ජානසාර ස්වාමීන් වහන්සේ නෙමෙයිනේ. ඊයේ පෙරේදා සිද්ධියෙන් පසු ඔයගොල්ලෝ හැසිරෙන විදි රම්බුන්න වැරදි. ඔයාලා මේ රටේ ආරක්ෂා ගැන හිතන්න ඕනේ. ඔහ් අපි සමාජගෙනම රටේ ආරක්ෂාව තමයි හිතන්නේ. අපි දිගටම කියනවා. සමස්ත මුස්ලිම් සමාජයට නෙමෙයි ඇගිල්ල දික් වෙන්නේ. වේදනාවක ඉන්න සමාජය. ගරු ඇමතිතුමනි සමස්ත මුස්ලිම් සමාජයට නෙමෙයි අපේ ඇගිල්ල දික් වෙන්නේ. අපි ඔබේ ධර්මයක් කියන්න ඕන. ඔබට ඔබට මේ මේ එස්බී දිසානායක කතා කරපු සම්පූර්ණ දෙම්මා. මම ඒකට උත්තර දුන්නා. ඔයා උත්තර හරියට දෙන්න නෑ. ඔබ ඔබ ඔයගේ වැරද්ද. ඒක ඔබ 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 ඒක තීරණය කරන්න. ඔබ ඔබ ඒක තීරණය කරන්න. ඒ උත්තරේ නම් දීලා දෙනවා. ඔබේ සහෝදරයාගේ ප්‍රකාශයත් ඊයේ අපි ප්‍රකාශ. ඔබතුමන්ලාට චෝදනා කරන්නේ මුස්ලිම් ආගමේම මෞලවිතුමන්ලා. එතුමන්ලා චෝදනා කරන්න. මම ප්‍රකාශයක් කොටා දැක්වුවා. මම ඔබෙන් අහන්නේ නෑ දරුවා එතුමන්. මගේ ක්වෙස්චන් එකක් අහලා උත්තර දෙන්න ඉඩ දෙන්න. ඔබතුමා ඔයා නිකන් ජන්දේ ඔබතුමා ඔබතුමා දෙන්න ඔබතුමා ඔබතුමා උත්තරේ ඔබතුමා මුලින් දන්නේ නැහැ කියලා. ඔබතුමා පස්සේ දන්නවා කියනකොට එතන ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබතුමාට උත්තරයක් නැති නිසායි මේ ප්‍රශ්න උත්තර දෙනවා. මම ඔයාලා හරියට අහනවා නම් ඕන උත්තරයක් මම දෙන්න කැමති. එක එක කර ක්වෙස්චන් අහන්නක මම උත්තර දෙන්න. මේම නිකන් මේ මේක විවාදයක් කරු ඇමතුමා අපේ අපේ මේ සිංහල භාෂාව ප්‍රශ්නකුත් තියෙනවා ගරු ඇමතුමනේ ඔයාලා මම එකක් කියන්න දෙන්නකෝ මම සුදේව මම ඔයාට කියන එකට උත්තර දෙන්නකෝ ඔයාලා ඊයේ පෙරේදා ජමාල් ඩීන් කියලා එකෙක්ව කවුද අර UMP മന്ത്രി එකෙක්ව අත්තරන් කොට ගත්තා කියලා කිව්වා මානගර සභාව ඔව් උපනගරාධිපති මීගමුව අත්තරන් කොට ගත්තා ඒක කිව්වා නෑ ඔයගොල්ලෝ ඒක කිව්වා නෑ කොහොමද කියන්නේ UMP වට්ටන්න තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ එහෙම නැත්නම් මුස්ලිම් සමාජයේ අමාරුවකට දාන්නයි ඔය වැඩ කරන්නේ නෑ කිව්වා නෑ ඔයා දාලා පෙන්නන්නකෝ එන එහෙම පෙන්නවා මේකමුවේ ඔයා දැන් පෙන්නන්නකෝ එහෙම පෙන්නන්නකෝ එහෙම පෙන්නන්නකෝ ඒක පෙන්නන්නකෝ දානේ තන්නවා ඔයා දැන් පෙන්නන්නකෝ ඔයා දැන් පෙන්නන්නකෝ අපිට ගරු ඇමතුමා ධර්මයක් නැතුව ගරු ඇමතුමා අපිට මම නම් කියන්න කැමති UMP ද JVP ද කියන කාරණේ නෙමෙයි වැරද්ද නම් වැරද්ද 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 ඒයි එක පක්ෂයට විතරක් ඔයගොල්ලෝ අඟල් දික් කරන්නේ ඔබතුමාගේ එක පක්ෂයට විතරක් අඟල් දික් කරන්නේ මොකද ඉඳේර මුල්ලේ ඉඳේර මුල්ලේ සෙක්ටර් 1 හිටපු නිවස ගැන අහනකොට ඔබ මුලින් දන්නේ ඔබතුමාගේ ටිකක් ප්‍රශ්න උඩ දන්නවා ඒ ප්‍රශ්න කිරීම තමයි අපි මේ කරන්නේ ඔබතුමාට මුලින් කියන්න තිබුණා ඔය කියපු කාරණේ මෙච්චර දුරට කියන්න අවශ්‍ය නැහැ කරා ඔබතුමා ඔයා කියන විදිහට කවුද හිටියේ කියලා මම දන්නේ නැහැ එන්දේර මුල්ල ගෙදර ගමන් දන්නවා කාටද දුන්නේ කියලා මං නංගිගෙන් අහනකොට කිව්වා ikman.lk හරහා මාස දෙකකට ඉස්සර යාගේ මසිනා මසිනා කියන්නේ මාත්‍යාගේ මල්ලි දිනා තියෙනවා ඔබතුමාට ඔය කාරණේ කියන්න තිබ්බ ඔබ මුලින් කිව්ව ඔබ දන්නේ නැහැ කියලානේ කිව්වේ ඒක කවුද හිටියේ කියලා මං දන්නේ නැහැ නේ මම ඊයේ පෙරේදා සිද්ධියක් වුණාට පස්සෙ මම ඇහුවා කවුද ඉන්නේ කියලා. සිද්ධියක් වුණා කියලා දන්නවා. නෑ නෑ සිද්ධියක් කියන්නේ ඔයගොල්ලෝ ඇහුවට පස්සෙ නේ අහන්නේ. ඔබෙන් අහපු ප්‍රශ්නෙට ඔබතුමාට දෙන්න තිබ්බ උත්තරේ ඒක නෑ ඔබතුමා. ඔබතුමා බුලින් එකක් කියලා දැන් තරහ ගන්න කියන්නේ. ඒක නෑ ප්‍රශ්නේ. එමැතිවරයා හෙටියට නංගිගේ ගෙදර කොයිද? නංගිගේ ගෙදර නංගි පිටරට ඉන්නකොට නංගිගේ මාත්‍යාගේ ගෙදර ඒගොල්ලෝගේ ගෙදර කාටද කූලියට දෙන්නේ කියලා සොයා බලාගෙන ඉන්නේ ඒක නෙමෙයි මගේ වගකීම. මම ඇත්තටම මේ මේ ළඟදී පස්සයක් ආවට පස්සෙ මම අහනකොට කිව්වා නංගිගේ ගෙදර නෙමෙයි ඒක. නංගිගේ මාත්‍යාගේ සහෝදරයාගේ ගෙදර. ඒක උඩ මාව නිකන් තල්ලු කරනවා කියන්නේ සම්පූර්ණ වැරදි මේ මේක මෙයා මේ ත්‍රස්තවාදී අපි සුද්ධ කරමු අපි ඔක්කොම එකතුවලා ඒකයි මට ඕනේ මේ ඔයගොල්ලෝගේ නාලිකාවද ඒකට වැඩකට ඉදු කරන්න ඕන හොඳයි හොඳයි අපිට විරාමයක් දෙන්න විරාමෙන් පසු අපි තවත් සාකච්ඡාවට එකතු වෙනවා සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ සමග සාකච්ඡා කරමින් සිටින්නේ අද අප සාකච්ඡා කරන්නේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා සමග. ඇමතිතුමනි මුස්ලිම් ප්‍රාදේශීය සභාව තියෙන්නේ ඔබේ පක්ෂයේ බලයට යටතේද? එතකොට එහි සභාපති කවුද?
සුභිහාන් සුභිහාන් මහතා ඔහු පසුගිය දිනක උපවාසයක් කරා. ඔහුගේ මූලිකත්වය ඇතිව එතුමා නෙමේ ශ්‍රාවතුරයේ ගම්මානයේ ජනතාව ඒ ජනතාව ඒ ගමේ ඉන්න මන්ත්‍රීතුමත් එක්ක එකතු වෙලා උපවාසයක් කරා. ඒක හරි. එතුමා නෙමේ සභාපති නෙමේ ඒ ගමේ ඉන්න මන්ත්‍රී. ඔවුන්යි ඇයි ඔවුන් උපවාස කරේ? එයාගේ ගමේ තියෙන ශ්‍රාවතුරයේ කියලා ගම්මානයක්. ඒ ගම්මානය අපේ මුස්ලිම් පල්ලි අනිත් එක සුසාන භූමි අනිත් එක ඒ ගමේ තියෙන වැදගත් නගරය ඔක්කොම තියෙන්නේ එයාලගේ අයිති ගම්මානයක්. උතුර පළාත මුස්ලිම් ජනතාවට කැපිටල් කියලා කැපිටල් කියන්නේ එයාලගේ නගරය කියන්නේ ඒ ශ්‍රාවතුරයේ තමයි. ඒ සම්පූර්ණම නාවික හමුදාව අරගෙන ඉන්නවා. ඔබ කියන්නේ තේරපුත්තාබේ හමුදා කඳවුර පිළිබඳ. තේරපුත්තාව ගම. ඒක ශ්‍රාවතුරේ මං කියන්නේ. ඔබතුමා කියන ගමේ මම දන්නේ නැහැ. ශ්‍රාවතුරේ නගරේ මං කියන්නේ. මේ මේ ඔබතුමා ගොඩක් දේවල් දන්නේ. දන්නා කියන නෙමෙයි මන්නාරම සුදේවට වඩා මං දන්නවා. ඔව් පෙබරවාරි විශ්වෙද්දා තමයි මේ උපවාසය පටන් ගත්තේ. ඔවුන්ගේ මේ උපවාසයේ ඉල්ලීමක් තිබුණේ තේරපුත්තාබේ හමුදා කඳවුර. ඒක නෙමෙයි. ඒක වැරදි. ඒක අලුත්මක් කියන්නේ නැහැ. අක්කර 34ක හමුදා කඳවුර නාවික හමුදා කඳවුර ඉවත් කිරීම. ඒක ශ්‍රාවතුරේ කුල නගරේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ රටේ ඒ කියන්නේ ඔබේ ඔබේ ප්‍රදේශයේ ශ්‍රාවතුරේ ජනතාවද මේ 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 උපවාසය කරේ. ශ්‍රාවතුරේ ගමේ මිනිස්සු. එතකොට ඒකට මේ කේස සාධාරණත්වයක් තියෙනවා. එයාලගේ ඉල්ලීම එයාලගේ දේශපාලක නියෝජිත හැටියට අතන අක්කර පහක් ඉස්සර හමුදා කඳවුරක් තිබ්බා. ඒ ඉදම ඒමම තියෙනවා. අනිතක අක්කර 1000ක් තියෙනවා නාවික හමුදාව කඳවුරක් තියෙනවා මුල්ලිකුළම. අනිත මෙතන මේ ගම්මානේ කිලෝමීටර් එහා අක්කර 20ක් අපි වෙන් කරලා දීලා තියෙනවා නාවික හමුදාවට. මේක තමයි අර මුස්ලිම් ජනතාවගේ මුසලිවල තියෙන නගරේ. ඒකේ සුසාන භූමි මුස්ලිම් පල්ලිය ගෙවල් ඒගොල්ලගේ ඔක්කොම මදරසා ඔක්කොම තියෙන ගම්මානයක්. ඒ ගම්මානේ තමයි යාලා කියනවා දෙන්න කියලා ඉල්ලුවා. අර අක්කර පහක් තියෙනවා. තවත් ඕන නම් පොඩි ඉරමක් යාලට නාවික හමුදා පොඩි පොට් එකක් හදාගන්න තමයි අතන ඕන. හැබැයි ඔය 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 මුහුදු තීරයේ කිලෝමීටර් 23ක පමණ මුහුදු තීරය ආරක්ෂා කරන්නේ මේ නාවික කඳවුරෙන් නෙමෙයි. ඒක මුල්ලිකුළම කියලා ලොකු කඳවුරක් තියෙනවා. ලොකු කඳවුරක් තියෙනවා. එතකොට මේ මේ තේරපුත්තාබේ හමුදා නාවික කඳවුරෙන් කිසිදයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නම මන් දන්නේ නැහැ. ඔබතුමා කියන නමෙන් නැහැ. කිලෝ 852ක ග්ලයිෆොසෙට් අහු නැද්ද මේ මේ මෑතක ඒ ප්‍රදේශයෙන්? ඒක ඒ ප්‍රදේශයේ ඉන්දියාවේ ඉඳලා එන දේවල් අල්ලනවා. ඒක නාවික හමුදාව මුළු තිකේටම තලමන්නාරම ඉඳලා. එතකොට ඔය ප්‍රදේශයේ හක්බෙල්ලෝ ජාවාරම එතකොට කේරළ ගංජා ජාවාරම කුඩු ජාවාරම සිද්ධ වෙන්නේ නැද්ද? මේක ගම ගම පාරම්පරික ගම. ඒ ගමෙන් නෑ මම ඔබ මම දැන් ඔබතුමා කියන නාවික හමුදාව මට මොකද දෙන්නේ නෑ ඔබ මම ඔබෙන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් ඔබතුමා ඉස්සෙල්ලත් කියන ඔබතුමාට මේ අපි වැරදි ප්‍රශ්න අහන්නේ කියලා මම බොහෝම සංයමයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔය ප්‍රදේශයේ හක්බෙල්ලන් ජාවාරම මුහුදු කුඩුවලන් ජාවාරම ග්ලයිෆොසෙට් හොරෙන් ගේන එක එතකොට කුඩු ජාවාරම කේරළ ගංජා ජාවාරම සිද්ධ වෙනවා. කුඩු ව්‍යාපාරම ඩයිනමෝට් ව්‍යාපාරම තහනම් කරපු ව්‍යාපාරම කරන්න බෑ මොනෝද? අතනම නාවික හමුදා කඳවුර තියෙනවා. අතනම තියෙනවා පොලිස් ස්ටේෂන් තියෙනවා. අතන ළඟ තියෙනවා අක්කර 1000ක නාවික හමුදා කඳවුර. එහෙම අල්ලන අමුදා කඳවුරව අමුදාව දිගටම මෙතන ඉඳලා මුල්ලිකුළම ඉඳලා තලමන්නාරම දක්වා ඉන්නවා. මම ඔබෙන් අහන්නේ මේ 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 කියන නාවික කඳවුර හරහා කිලෝමීටර් 23ක මුහුදු තීරයක් ඒ හැරි ආරක්ෂා වෙන්නේ නැද්ද? මේ කියන නාවික කඳවුර. ඒ කඳවුර එහෙම නැහැ. ඒ කඳවුර කියන්නේ නගරේ මේ පැත්ත ජනතාව මේ පැත්ත නතර මෙතන මැද ඉන්නේ. මං කියන්නේ මේ 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 මේකෙන් ඉතිහාසෙම ගම්මානයක් ඒක. එතකොට මේ ප්‍රදේශේ ව්‍යාපාරම කොයිද හරි යනවා. මට මොකද දෙනකෝ ඒ ප්‍රදේශයේ මේ මං කියපු ජාවාරම් සිද්ධ වෙනවද නැද්ද ඔබට ඔබ දන්න ප්‍රමාණයෙන්. ඔබ දන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ අපිට. දැන් මම දන්න ප්‍රමාණය දන්න විදිහට පොලිසිය නාවික හමුදාව ඒගොල්ලෝ ඉන්න නිසා මේ ව්‍යාපාරම ඒගොල්ලෝ කරනවා නම් අල්ලනවනේ. ඒක වෙනවා ඒක. එහෙම වෙනවද නැද්ද කියලා මම එකපාරට බෑ කියලා දන්නත් නෑ. තීරණ කියලා කියන්නත් බෑනේ. ඒකට චෝදනාවක් තියෙනවා මේ මේ උපවාසය සිද්ධ කරේ ඔය ජාවාරම් කරුවන් එකතු වෙලා තමයි උපවාසය කරේ මොවුන් ඉදිරියට දාගෙන ජනතාව ඉදිරියට දාගෙන සම්පූර්ණ ආපු අයට රුපියල් වාකීමෙන් කියනවා මේ මිනිසුගේ ඉල්ලීම මම දේශපාලන නායක හැටියට මමත් ඉල්ලීමක් කරනවා ඒ ජනතාවගේ පාරම්පරික ගම ඒ ජනතාවට දෙන්න ඕන. නාවික ආරක්ෂාව ආරක්ෂාවට ඕන තැන අතන අපි වෙන් කරලා දීලා තියෙනවා. ඒක අරගෙන දෙන්න පුළුවන්. ඒ ඒක ඒකයි මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ කරන එක සම්පූර්ණ වැරද්දක්. ඔව් 2015 අවුරුද්දේ විතරක් මේ ප්‍රදේශයෙන් කිලෝ 652ක කේරළ ගංජා අහු වුණා කියලා ඔබ දන්නවද? වෙන්න ඇති. එතකොට කිලෝ 195ක හෙරොයින් අතරගොඩ ගත්ත කියලා ඔබ දන්නවද? ඒ ප්‍රදේශේ නෙමෙයි. වෙන කොයිදරි හම්බෙද? හෙරොයින් නම් මම කවදාවත් හම්බෙලා නැහැ. ඒ ප්‍රදේශේ හම්බුණා කියලා ගංජා තෝරා කියන ප්‍රමාණය. මූර්වීදී කොහෙද තියෙන්නේ? මනහරවෙන් මූර්වීදී. මූර්වීදී මෙතන ඔයා කියන කඳවුර තැන තියෙනදලා කිලෝමීටර් මම අහන්නේ ඔබේ ප්‍රදේශය ඔය ප්‍රදේශය. කිලෝමීටර් 35ට එහා. ඔබතුමා කියන මූර්වීදී තියෙන්නේ මං කියන කඳවුරට ඉඳලා කිලෝමීටර් 35ට එහා.
නගරයේ මූර්විදි කියන්නේ මන්නාරම ටවුම නේද ඔබ මම ඔබෙන් නැහුවේ මේ මේ හක්බෙල්ලෝ ජාවාරම කුඩු ජාවාරම මේ 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 ඔය 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 සම්පූර්ණ ප්‍රදේශය දැන් මේ 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 කාරණෙත් එක්කත් එක්ක මම අහන්නේ මේ මේ ශිලාවතර ගම්මානයේ ජනතාව තමුන්ගේ පාරම්පරික ඉනම අපිට දෙන්න කියලා ඉල්ලීමක් කරන එක සාධාරණ ඉල්ලීම මූදගොල්ල එහෙම නැත්නම් වැරදි ව්‍යාපාර අරෝමේම යනවා නම් ඒක වළක්වන්න ඒක ආරක්ෂංශයේ වාකීම ආරක්ෂංශයට වෙන ඉඩම නැතුව නෙමෙයි අල්ලපුගමේ තියෙන පොලිසිය අක්කර 1000ක් ඉඩමදී තියෙනවා මුල්ලිකුලම කඳවුර කියලා නාවික කමුදා කඳවුර දිගටම තියෙනවා තලමන්නාරම දක්වා ස්පොට් පොයින්ට් පොයින්ට් තියෙනවා කීරිවල තියෙනවා ලොකු කඳවුර එහෙම තියෙනවා ඒ වගේම මේ ඇමතුමනේ මේ දවස්වල දැන් මේ සිද්ධියෙන් පස්සේ යංගිසි පරීක්ෂණ සිදු වෙනවා ඒ පරීක්ෂණ අතරතුර සමහර මුස්ලිම් පල්ලිවලින් මේ කඩු වගේ ආයුධ හම්බ වෙනවා බුතෝ මේකට හේතුව මොකද්ද මේවනේ කඩු වගේ ආයුධ හම්බ වෙන්නේ ඒක මමත් මාධ්‍යෙන් තමයි දැක්කේ ඒක පරීක්ෂණය කරගෙන යනවා සමහර දේශපාලකයොත් දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා පොල්ලිය සේවකයෙක් කරපු මවුලයි තුමල්ලවත් අරගෙන තියෙනවා ඒ නිසා පරීක්ෂණ ඉවර වෙනකම් මට කියන්න දන්නේ නැහැ මොකද නෑ දැන් එවැනි දේවක් දැන් පල්ලියක් කියන්නේ සිද්ධාස්ථානයක් දැන් එවැනි තැනක කඩු වගේ දේවල් හමුවීම අනිත් ජනතාවගේ අවිශ්වාසය වැඩි කරන්න හේතුවක් නෙවෙයි ඇත්ත වැරදි ඒක පල්ලි ඒවා තියාගන්න එක වැරදි ආගම ස්ථානයේ ඒ වගේ දේවල් තියාගන්න එක වැරදි ඒක මම පිළිගන්නවා කොමනත් විල්පත්තුව සම්බන්ධයෙන් ඔබතුමාගේ නම ගෑවුණානේ අපි සාකච්ඡා කරා විවිධ සාකච්ඡා මේ තුළ පැවැත්තුවා ඒ හරහා යම් චෝදනාවක් නැවත මතු වුණා මෙන්න මේ ආකාරයෙන් අපි බලමු ලංකා යුද හමුදා සොයාගෙන තියෙන වගකීමෙන් මං කියනවා විල්පත්තු වනාන්තර පද්ධතිය ඇතුලේ පුහුණු වීම සිද්ධ කරන බවට පහුගිය කාලේ පුහුණු වීම සිද්ධ කළ බවට තොරතුරු ලැබිලා තියෙනවා. ISIS සංවිධානය ඇවිල්ලා අද පුහුණු මධ්‍යස්ථානයට පවත්වාගෙන විල්පත්තු මහා කැලේ මේ ප්‍රදේශවල ඉඩම් අක්කර 3000 වාදී වශයෙන් රිෂාඩ් බදුරුදින් අමාත්‍යවරයා සල්ලි වලට සහ බලහත්කාරකම් ගන් ගත්තා. මන්නාරම් බොක්ක ඉඳලා අක්කර 3000ක් එතුමට තියෙනවා. සින්නක්කර උප්පු වශයෙන් තියාගෙන. පහුගිය දවස්වල තේරබුත්ත නාවික හමුදා කඳුර ඉවත් කරන්න කියලා රිෂාඩ් බදුරුදීන්ගේ සභාපතිවරයා ඇතුළු එතන ජුම්මා පල්ලියේ පූජකතුමා මාරුවේ මාරුවට මිනිස්සු යොදලා උපවාස කරා. පෑයකට 1000 ගානේ මුදල් දුන්නා. බත් පැකට් එක දුන්නා. ඒ කැම්ප් එකෙන් තමයි ගිය මාස දෙකකට උඩදී ඩ්‍රයිවර්සේ කිලෝ 851ක් අත්දැන් කොට ගත්තේ. ඒ කාගේද රිෂාඩ් බදුරුදීන්ගේ මස්සිනාගේ. ඒ වගේම නීති විරෝධී රත්තරන් වෙළඳාම කුඩු බිස්නස් එක. නීති විරෝධී මාළු එක. මුහුදු හක්බෙල්ලන්ගේ බිස්නස් එක. මෙවැනි නීති විරෝධී ගාණාවක් මේක ඇතුළේ සිද්ධ වුණා. රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා අහන්න කැමති මේ අනවසර ඉදිකිරීම මැස්සේ තමන්ගේ ජාතිවාදයක් නිර්මාණය කරේ නැත්නම් ISIS ශස්ත්‍රවාදී කණ්ඩායම් ගොඩනැගුවේ නැද්ද මේ හරහා කොච්චර මුදල් කළු සල්ලි මේ රටට ගෙනාවද වනාත විල්ලුවේ පුහුණු කඳවුරු හදන්න ඉඩ සැලැස්සුවේ මොවුන් නෙවෙයිද කියන එක අපි අහන්න කැමති රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ වහාම අමාත්‍යවරෙන් ඉල්ලාස්සෙලා අපේ රටේ මේ කරන ජාතික ආරක්ෂාවට සහාය දෙන්න තවදුරටත් ඔවුන් තමන්ගේ තනතුරු දරනමින් මේ පරිශ්‍රණය යට ගහන්න බලපෑම් කරමින් කටයුතු සිද්ධ කරොත් කැරල්ලක් වශයෙන් මේ මහා විරෝධය පත් වෙන්න පුළුවන් එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න එපා කියලා අපි රිෂාඩ් බදුරුදීන් ඇතුළු ඒ අමාත්‍යරුන් සහ ආණ්ඩුකාරරුන්ට මතක් කරන්න කැමැති. එමුතුනේ චෝදනා ගණනාවක් තියෙනවා. ඒ ඒ ස්වාමියාංශ කියන එකේ විල්පත්තු ඇතුළ මොනවාරි සිද්ධියක් තියෙනවා නම් විල්පත්තුල ඇතුළ ට්‍රේනින් කැම්ප් එකක් තියෙනවා නම් ISIS තියෙනවා නම් දැන් පුද්‍යාංශය ආරක්ෂාංශය දැන් ඔක්කොම ශ්‍රයාගෙන යනවා ත්‍රස්තවාදී කල්ලේ අරගෙන වීයේ පෙරේදා කාතංගුඩිය මේ සාංජ මරුදු එක එක තැන්වලත් අල්ලගෙන තියෙනවා. ඒ වගේම පරීක්ෂණය කරන්න පුළුවන් විල්පත්තු ඇතුළත් කරන්න පුළුවන්. ඔබ ඔබ මේ ප්‍රදේශයේ නියෝජනය කරන ඇමතිවරයා. එතකොට විල්පත්තුවේ විල්පත්තුවේ විල්පත්තු ඇතුළේ විල්පත්තුවේ පරිවාර කලාපය තුළ ජනතාව පදිංචි කිරීම කියන කාරණා සිද්ධ වුණා. වාකීමේ මම කියන්න කැමති. මගේ ජනතාව පදිංචි වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ. ඒ පදිංචි වෙන ප්‍රදේශවල ඒ වගේ පුහුණු කඳවුරක් මම දන්න විදියට අද වෙනතුරු මම හැබැයි ඊට යාබදව තියෙන විල්පත්තු රක්ෂිතය තුළ සිදුවන දේවල් ඔබ දන්නේ නැහැ. මගේ මිනිස්සු පදිංචියට ගෙන් ඉන්නේ. ඒ මිනිසුගේ පදිංචියට විරුද්ධව ඒ ස්වාමීන් දිගටම කතා කරපු එකෙක්. අනිත් එක ඒ ස්වාමීන් කවුද හරි දුන්න කොන්දරාත්වක් අරගෙන මෙතන කතා කරා. සම්පූර්ණ වැරදි චෝදනාවක් එල්ල කරා. බොම් මොනවද මගේ මැෂිනාගේ බඩු අල්ලුවා. පච්චපල් පට්ටපල් බොරුවක් ඒක. අනිත් එක ඒ වගේම තව කීප චෝදනාව සම්පූර්ණ බොරුවක්. ශිලාවතර කියන පොටකින් මේ ශිලාවතර කියන සම්පූර්ණ ගම ඒ පාරම්පරික ගම මම වාකීමෙන් කියනවා ඒ ජනතාවගේ ඉල්ලීම සාධාරණයි. මමත් අද ඒ මතයේ තමයි ඉන්නේ. ඒම ජනතාවගේ ගම ජනතාවට දෙන්න ඕන. ඒම දෙන්න බැරි නම් ආරක්ෂංශෙන් කියන්න ඕන මේ ජනතාවට දෙන්න බැරි කාර්යය කියන්න ඕන. එහෙම නැතුව මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට සම්පූර්ණ බොරු කතාවක් මාවත් මේකට සම්බන්ධ කරගෙන එදා ඉඳලා බොරු චෝදනාවක් එල්ල කරා විල්පත්තු කියලා දැන් විල්පත්තු නෑ කිව්වා ඊට පසුව දැන් මේක මම දැන් තමයි දැක්කේ ඇත්තටම මේවා මම දැක්කේ නෑ මේකට අනිවාර්යෙන් මම උසාවියට යනවා මේකට විරුද්ධ මේ කියපු ස්වාමීන් වහන්සේ කියපු සම්පූර්ණ බොරුවක් මේක
ඔබ ඔබ මට මොහොතක් දෙන්න දැන් මෙතුමා උන්වහන්සේ මතු කරපු තව එක කාරණයක් තිබ්බා ඔබේ පවුලේ සමාජිකයන්ට අක්කර 3000ක අයිතිය තියෙන කලේ ප්‍රදේශයේ මේමනේ සුදේව මේක ඇත්තද මට මම මං කියන ඔයාට අක්කර 5000ක් තියෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද නෑ මං ඔබෙන් මට කියන්න ඔබ ඔබෙන් නෑ මේ මේ ස්වාමියාස අවුරුදු 3 ඉඳලා කියනවනේ මේ කතාව ඒ ස්වාමියාසට බැරිද මේකේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න උසාවියට යන්න එක පුද්ගලයා මම දේශපාලකයා මම දේශපාලකයා වුණාම මම හැම අවුරුදුම මට මගේ සම්පත් මගේ බිරිඳගේ සම්පත් අපේ ඇසට් ඩික්ලරේෂන් කියලා අපි එම අවුරුදුම අපි දෙනවා අපිට හංගන්න දෙයක් නැහැ මම මට මොනවද තියෙන්නේ මගේ බිරිඳට මොනවද තියෙන්නේ මගේ දරුවන්ට මොනවද තියෙන්නේ කියලා අපි ඔක්කොම විස්තර දීලා තියෙනවා කලිමත් සත්‍ය කියන්නේ කවුද කලිමත් සත්‍ය මෙහෙමනේ මේ ස්වාමියාංශ දෙන්න ලෑස්තු අරගෙන ඔයා කතා කරන එක සම්පූර්ණ බොරුවක් ගෙනියන්නේ නෑ මම ඔබෙන් අහන්නේ ඔබ මට මේ පවුල නම ටිකක් අරගෙන මම අපේ පවුල නම ටිකක් ලියාගෙන මේ කැත විදියට මේ බෝම්බ පුපුරලා මුළු ජනතාවම දෙන් ඉන්නේ මේ ත්‍රස්තවාදී ගමතුමනේ දැන් අපි මේ ප්‍රස්තුත කාරණය මේ උන්වහන්සේ නෑ උන්වහන්සේ මතු කරපු කාරණේ හරහා මම මේ ප්‍රශ්නේ කරන්නේ එතකොට ඔබතුමාගේ ඉදිරියේ ප්‍රශ්නේ අහන්නේ පිළිතුර දෙන්න අයිති ඔබතුමාට තියෙන ඉඳන් මේ ප්‍රශ්නේ අහන්නේ ඒ ස්වාමිවංශ කියපු සම්පූර්ණම වැරදි ඒ කියන්නේ අක්කර ඔබට ඔබේ පවුලේ ඔබට නෙමෙයි ඔබේ පවුලට මම වාකීමෙන් කියන්නම් ඔයාගේ මාධ්‍ය දැන් රෙකෝඩ් කරගන්න වාකීමෙන් කියන්න කැමති මට හෝ මගේ පවුලට හෝ අක්කර 3000ක් තියෙනවා කියන සම්පූර්ණ බොරුවක් සම්පූර්ණ වැරදි කවුද හරි චැලෙන්ජ් කරනවා නම් මම එස්.පී. දිසානායක කියලා තියෙනවා ඒ මට මම ඒනකන් තමයි බලාගෙන හිටියේ ඒ වගේ දේශපාලක එළියට ඇවිල්ලා කිව්වා මම අදම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවලා තියෙනවා උසාවියේදී මම බලාගන්න ඔයාගේ මාධ්‍යයට විරුද්ධව මම නඩුවක් දාලා තියෙනවා ඒකට ඔයාලට ලැබෙයි ඒ නිසා ඔගොල්ලෝ තමයි මේ පබ්ලිසිටි එක දුන්නේ ඒ නිසා උසාවියේ ඇවිල්ලා ඒකට උත්තර දෙන්න උසාවියේ මම බලාගන්නේ ඒකට ඒ කියන්නේ ඔබ වගකීමක් කැතුවා කියනවා ඒ වගේ අකතුදා මට නෑ එතකොට අපිට හෙට දවසේදී මේ ස්වාමින් වහන්සේ අධිකරණයේ මේක යම් නඩුවක් පැවරුවොත් එම මෙන්න මෙහෙම චෝදනාවක් ඔබතුමාට තියෙනවා කියලා ඔබතුමාගේ මේ ස්වාමියාට කවදාත් නඩු පවරන්නේ නෑ ඒ කොන්ත්‍රාත්තු අරගෙන කතා කරන්න එක්ක නෑනේ මේ මේ ස්වාමියාංශ හැමදාම බොරු කියලා බොරු කියනවා මං ගැන කියපු බොරු වලට එක බොරුවක් කරේ අද වෙනතුරු ඔප්පු කරන්න බැරි වුණා ඒ ස්වාමියාට ඉතින් ඔබට පුළුවන් මේ බොරු කිව්වේ කියලා මං දාලා තියෙනවා ඕ දැන් දැනටම නඩුවක් දාලා තියෙනවා ඒ ස්වාමියාංශට විරුද්ධව ඒ ස්වාමීවංශ මට කතා කරපිට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා හෙට අනිද්දා මේකටත් අනිවාර්යෙන් දානවා ඔබ සඳහන් කරේ ඔබතුමා නෑ මට මතකයි විල්පත්තුව ගැනත් ඔබතුමා කිව්වනේ ඔබතුමාට විල්පත්තුවේ විගණන වார்த்தාවක් නිකුත් වුණා ඔබ දන්නවනේ ඔබතුමා කියන දැන් ස්වාමීවංශේ බොරු කියන්නේ කියලා ඒ විගණන වார்த்தාවේ පැහැදිලිව සඳහන් කරපු කාරණා කිහිපයක් තියෙනව නේද ඒ එක තමයි ඉඩම් කට්ටි 1030ක් ලබා දී ඇති ඉඩම් කට්ටි 1030ක් ලබා ඇති පුද්ගලයන් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට චන්දහිමි නාමලේකරණව සනාථ වූ අතර මම කියන්නේ මගේ ප්‍රකාශයක් නෙමෙයි උන්වහන්සේගේ ප්‍රකාශයක් නෙමෙයි විගණන වார்த்தාව මේ විගණන වார்த்தාව කියන්නේ මොනවද දන්නවද විගණන වார்த்தාව කියන්නේ හැම එකනත් එකම ප්‍රශ්න සොයා බලලා ඒ විගණන වார்த்தාවක ඉදිරිපත් කරන්න ඕන ඉදිරිපත් කරාට පසුව අපේ අදහස් අහන්න ඕන කාටද විරුද්ධව ඒ තියෙන්නේ කියලා ඒ විගණන වார்த்தාව එක පත්තට අරගෙන නිකන් කොළ 20ක් අරගෙන ඔබ විගණන වார்த்தාව ඒකපාක්ෂිකයි කියන්නේ උත්සාහ පාර්ලිමේන්තුවත් ඒ කියන්නේ ඒකනොත් එහෙම ප්‍රහාරයක් කරනවා මේක ගැන මම පාර්ලිමේන්තුව මගේ පාර්ලිමේන්තු කතාවදී පැහැදිලිව මම කිව්වා විගණන වார்த்தාව කියන්නේ හැම පත්තම තොරතුරු අරගෙන එවන්න ඕන ඒක අහුවට පසුවත් පරිසර අමාත්‍යාංශ ඒකට උත්තර දෙන්න ඉඩ දෙන්න ඕන ඒකෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන මේක එකපාරට පරිසර අමාත්‍යාංශ අදාසුත් ගන්න නැතුව විත්තිකාරය කියලා කියපු අදාළ ප්‍රාදේශීය ලේකම් එක එක නෙලදාඩු වෘත්ත එක්ක කිසිම සාකච්ඡා නැතුව කොළ කීපයක් කොළ 20ක් අරගෙන කොළ 100ක් විතර මේකට සම්බන්ධ කොළ තියෙනවා ඒකත් 20ක් විතර අරගෙන මෙතන මේ වැරදි අරක වැරදි මේක වැරදි කියලා තියෙනවා ඒ නිසා මම කියන කැමැති මම පාර්ලිමේන්තුව කතානායකතුමාට කිව්වා මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශයෙන් උත්තර බෙදන්න දෙන්න ඇත්තටම ඔක්කොම ආවට පසුව ඒක ඉදිරිපත් කරා නම් අපිට උත්තර දෙන්න පුළුවන් මේ භාගයයි මේ වார்த்தාවෙන් භාගයේ කොටසයි තියෙන්නේ සම්පූර්ණ වார்த்தාව ආවට පසුව තමයි මේක එක තැනක සඳහන් වෙනවා නැවත පදිංචි කළුත්තේ මේ වார்த்தාව මම පිළිගන්නේ නැහැ හොඳයි අපි එතුමා මේ වார்த்தාව පිළිගන්නේ නැහැ කියලා කියනවනේ අපි තවත් යම් සාක්ෂි සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විරාමයකින් පසුව ග්‍රාමෙන් පසුව මොන ගහම අවසාන විරාමය සංකුණ සීමාවෙන් එහා දේශපාලනය
සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ අද අවසන් සාකච්ඡා වටයයි මේ ආරම්භ වන්නේ. රිෂාඩ් බඩියුලී නැමැතිතුමා තමයි සාකච්ඡා කරන්න. මෙතුමනි, ඔබ සඳහන් කරපු කාරණේ ඔබ විල්පත්තුවේ සහ ඒ මන්නාරමේ ඉඩම් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරන විල්පත්තුවේ සමා වෙන්න මම ඒ වචන ඉල්ලාස් කරගන්නවා. මන්නාරමේ ඉඩම් විල්පත්තු අභිප්‍රේරණ කලාපය කියලා තමයි චෝදනාව එල්ලුණේ මේ ඉඩම් ලබා දීම සම්බන්ධයෙන්. එහෙදි යුද්ධෙන් අවතැන් වූවන්ට ඉඩම් ලබා දුන්නා කියන කාරණය තමයි මතු කරේ දිගින් දිගටම. ඔබ පිළිගන්නවද ඒක? ඉඩම් ලබා දුන්න යුද්ධෙන් අවතැන් වූවන්ට කියලා කිව්වේ. යුද්ධෙන් අවතැන් වූ ජනතාවට. ජනතාවට. මම එකක් ඔයාගෙන් කියන්න ඕනේ. ඔයා කිව්වා අක්කර 3000ක් ඔයාට තියෙනද කියලා අහුවානේ. ඔයාටනේ ඔබතුමාට කියලා නෙමෙයි. පවුලට කියලා. එතුමා දැනගන්න පවුලට. මම මන්නාරම කච්චේරියේ රෙජිස්ටර් ජෙනරල් ගෙන් මම ඉඩම් සම්බන්ධ එක්කනාගේ මාර්තු මාස 3 මාස 28 වෙනිදා ලියුමකින් මට දෙනුම් දීමක් කරලා තියෙනවා. මන්නාර මාවට කයානි පදිව ආවණංගලින් අடிப்படையில் ගෞරව அமைச்சர் மற்றும் அவரது சகோதரர் உட்பட எந்த ஒரு நபரின் பெயரிலும் பெருமளவிலான காணிகள் எதுவும் பதிவு செய்யப்பட்டு காணப்படவில்லை என்பதை தங்களுக்கு தயவாக அறிய தருவதுடன் மேலும் எமது காணி பதிவாக பதிவுகள் அரச காணிகளை பொறுத்தவரையில் ஆகக்கூடியதாக அக்கர் ஏக்கர் 5 தொடக்கம் 10 வரையான பதிவுகள் தனிநபர்கள் பெயரில் காணப்படும் என்பதையும் தங்களுக்கு பணிவுடன் அறிய தருகிறேன். ඒකෙන් මේකෙන්ම පැහැදිලිම ඒ ප්‍රදේශයේ ඒම එකක් නැහැ කියලා ඒන මන්නාරම ඩිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ මම ලියුමකින් ඉල්ල මට දෙනු දීමක් කරලා තියෙනවා. මම උසාවියෙන් අනිවාර්යෙන් මේ සම්බන්ධව අනිවාර්යෙන් නඩුවක් දාලා අද ලියුමක් එවලා තෙන්දවාසී එවලා තියෙන නිසා තව ස්වාමිවංශටත් අද දැන් කතා කරපු අදයි දැක්කේ ඇත්තටම මම දැක්කේ. ඒකටත් අනිවාර්යෙන් නීති රීති ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනයේ කාටද අයිති එමුතුමා? ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා ආයතනයක්. ඔයා ඔබෙන් අහන්නේ. ඔබෙන් අහන්නේ. මගේ කම්පැනියක් නෑ එම. ඔබේ බිරිඳට අයිති කම්පැනියක් තියෙනවා ඔමේගා කන්ස්ට්‍රක්ෂන් කියලා. ඔමේගාද මෙගාද? මෙගා කන්ස්ට්‍රක්ෂන්. පස්සේ නම වෙනස් වෙලා තියෙනවා ඔමේගා කියලා. මෙගා කන්ස්ට්‍රක්ෂන් කියලා අපේ පවුල කම්පැනියක් තියෙනවා. හොඳයි. එතකොට ලංකා ග්‍රීන් ෆාම් පුද්ගලික සමාගම. ඒ කම්පැනියක් තිබුණා. ඒ ඉස්සරහ තිබුණා. ඉස්සරහ දැන් නෑ. දැන් නෑ. එතකොට ඔබ කියන මෙගා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමට අයිති ඉඩම් තියෙනවද මන්නාරම ප්‍රදේශයේ? මෙගා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට. ඔව්. දැන් එහෙම දෙයක් නැහැ. මේවනේ මගේ සහෝදරයා. නෑ මං ඔබෙන් අහන්නේ. මම අහන්නේ කියන්නේ නෑ නෑ ඔයා අහන එකට මම දෙන උත්තරේ නේ දෙන්න පුළුවන්. මගේ සහෝදරයා ඉඩම් බිස්නස් කරා ඒ කාලේ. ඒ අනිතක ව්‍යාපාර කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කරා. ලංකාව ව්‍යාපාරයක් කරන්න බැරි කියලා කොතනත් නෑනේ. එමෙතිවරයට බෑ කරන්න. අපේ පවුල කාටත් ව්‍යාපාරයක් කරන්න බෑ කියලා එහෙම තියනවද? ඒ ස්වාමියාංශ දුන්නේකට මම මෙතන වැඩිය කතා කරන්න කැමති නෑ. ස්වාමියාංශ මෙතන නෑ. මම අනිවාර්යෙන් ඒ ස්වාමියාංශට විරුද්ධව ඔයාගේ නාලිකාව එකේ පෙන්නලා නෑ. මම ඒ අද දැන් පෙන්නපු නිසා මම අනිවාර්යෙන් ඒ ස්වාමියාංශට විරුද්ධව ඒ සම්බොන් මේ ස්වාමියාංශ උසාවියවිල්ලා උත්තර දෙන්න මම මෙතන උත්තර දෙන්න බෑ. මේක මොනවද බොරුවක් ඒ ස්වාමියාංශ කියලා දැන් මේ ස්වාමියාංශ මතු කරපු කාරණේ මම මේ ප්‍රශ්න ඔබෙන් අහන්නේ ඔබට එතකොට ඇත්තද නැද්ද කියලා ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. ඔව්ද නැද්ද බොරුද කියලා ඔබට මේ අනුන්ගේ පර්සනල් ඇත්තටම මේ කාලය අනුව දැන් ත්‍රස්තවාදී කල්ලියක් ඇවිල්ලා රටම විනාශ වෙලා අපි ආර්ථික ඔක්කොම කඩා වැටලා තියෙන සුදේවි මේ කාලේ. ඔයා මෙතන ඇවිල්ලා මගේ මට අක්කර 3000ක් තිබ්බද කියලා අහුවා. ඇත්තටම මම ඒ තිබ්බට ඔයාට මොනවද කියලා අහන්න තිබුණා. මම එහෙම ඇහුව නැහැ. මට ඇත්තටම නැහැ අක්කර 3000ක් නැහැ. මෙතන වෙලා තියෙන ප්‍රශ්න ඕක නෙමෙයිනේ. මේ අනුන්ගේ කුණු හොදන්න නෙමෙයිනේ මෙතන ඔයාලා. මේ ප්‍රශ්නේ දේශපාලක කුණු හොදන්න නෙමෙයිනේ මේ අපි සාකච්ඡා කරා. ඔබතුමා කිව්වා ඔබතුමා මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඔබතුමා දැනුවත් නැහැ කියලා. සලකුණට අද එන්න කිව්වේ දැන් ත්‍රස්තවාද කල්ලියක් වෙලා අපේ මුස්ලිම් ආගම පෙන්නගෙන අපේ ලොකු විනාශයක් ඇති කරලා දැන් අපි ඔක්කොම වේදනාවෙන් දුකෙන් ජීවත් වෙන වෙලාව. දැන් මේක දේශපාලනයට වඩා අපේ මේ ඔක්කොමල එකතු වෙලා මේ ත්‍රස්තවාදී කල්ලි නතර කරන්න ඕන. මාධ්‍යට ධර්මයක් තියෙන්න ඕන. මාධ්‍යත් එකතු වෙන්න ඕන මේ වැඩේට. මාධ්‍ය මේ තරංගයක් විදියට මේ නිකන් මේක ඖෂණ විදියකට ගෙනියන්න හොඳ නැහැ. ඒ නිසා තමයි ඔයාලා ආරාධනා කරාම මම මෙතනට ආවේ. මේ සම්බන්ධ මේක කොහොමද වළක්වන්නේ? කොතන මේ වැරදි තියෙන්නේ? ආගමනායක කොහොමද මේකට සම්බන්ධ කරන්නේ? දේශපාලයේ කොහොමද සම්බන්ධ කරන්නේ? ගරු ඇමතුමා බෙදාගෙන ඉන්නවා. දැන් කොහොමද ඔක්කොම ආගමනායක දේශපාලන නායක පක්ෂ
ඔබතුමා ඔබතුමා ඔක්කොම එකතු වෙලා කොහොමද මේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා සුව අපි අපි එකතු වෙන්න පුළුවන් කියලා කතා කරන්නේ මම ප්‍රශ්නේ විසඳන්න මෙතන එනකොට ඔය මේ කොන්ත්‍රාත්තු වලට වැඩ කරන අර ස්වාමියාංශකේ කොන්ත්‍රාත්තු ඔයා අරගෙන කොන්ත්‍රාත්තු කාගෙන් අරගෙන මේ මේ නාලිකාව ඔයා පාවිච්චි කරන්නේ මගේ කුණු හොදන්න ඔයා පාවිච්චි කරන වැඩක් නෑ ඔබතුමාගේ කුණු හොදන්න මේ වෙලාව ඇටි ඔබතුමා මුලින්දලා වෙන වෙලාවක් දෙන්න වෙන වෙලාවක් දෙන්න ඔබතුමා ඔබතුමාගේ කටේ සද්දෙට අපි බය කරන්න බෑ ඔබතුමා අපි ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ උත්තර දෙන්න ඔබතුමා මේ 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 ජරා වැඩවල ඔයගොල්ලෝ කරන්න එපා මම නම් කියන්නේ අපි ජරා වැඩක් මොකද්ද ඔබතුමාගේ නෑ නෑ චන්දෙන් පත් වෙච්ච මන්ත්‍රී අය ඔබතුමාගේ ඔබතුමාගේ නාලිකාවේ කවුද ඔබතුමාගේ නාලිකාවෙන් ඔබතුමාගේ ඔබතුමාගේ නාලිකාවෙන් ජාතිවාදී අවශ්‍ය උන්වහන්සේ උන්වහන්සේ නාලිකාව පාවිච්චි කරලා නිවුස් වල උන්වහන්සේ වෙලාව දෙනවා අපේ උත්තර දුන්නම දාන්න නෑ උන්වහන්සේ මතු කරපු කාරණා වලට මේ වෙලාව හැටියට මම වාකීමෙන් කියන්නම් විල්පත්තු ඇතුළ හෝ විල්පත්තු එළිය හෝ අන්තරම ජනතාව මේ වගේ කැම්ප එකක් තියෙනවා නම් දැන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශයේ වාකීමක් ඔබතුමාගේ අල්ලන්න ඒක අල්ලන්න ඒකයි මම කියන්නේ මට අවස්ථාව දුන්නේ මේක හරියට දක්වන්න උපරිම සහයෝගය දෙන්න ඒක තමයි කියන්නේ ඔබතුමා ඔබතුමාට උත්තර දෙන්න අවස්ථාවක් දුන්නේ මගේ කොයිද ගෙවල් තියන්නේ තාත්තගේ ගෙදර කොයිද තියන්නේ නංගිගේ ගෙදර කොයිද තියන්නේ කියලා ඔබතුමා ඔබතුමාගේ වාගේ සභාපතිවරයා ඉන්නවා යාගේ කොච්චර මුදල් දෙනවා කියලා ඔබතුමාට ගරු ඇමතිතුමා ඔබතුමාගේ ඔබතුමාට ඔබතුමා ඔබතුමාට ඔබතුමාට ඒ චෝදනාව ඔබතුමා ඔප්පු කරන්නකෝ ඔබතුමා ඔප්පු කරන්නකෝ ඔබතුමා ඔප්පු කරන්නකෝ නෑ නෑ ඔබතුමා ඔප්පු කරන්න නෑ අපි කියනවා ඔබතුමාට ඔප්පු කරන්න කියලා අපි කියනවා ඔබතුමාට ඔප්පු කරන්න කියලා අපි 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 කියන්නේ ඔබතුමා කවුරු හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් ඔබතුමා ඔප්පු කරන්න ඔබතුමා බරපතල ලෙස වෙන කවුරු හරි කියනවා නම් ඔබතුමා ඔබ ගාවන්න හදනවා ඔබ ගාවන්න හදනවා ඔබ ඔබ ගාවන්න හදනවා මේ විදිහකට මේ මේ අවස්ථාවදී ඔබතුමා ප්‍රස්තවාද කල්ලාම් කල්ලාස්සයස් කල්ලියක් මේ එල්ටීටි වගේ නෙමෙයි ඒකට වඩා ලොකු අසාධාරණයක් අනාගතේ අපිට පේනවා මේක වළක්වන්න ඕනේ මේ වගේ ජරා විදියට කතා කරන කට්ටිය තියාගෙන මේක වළක්වන්න බෑ ඔබතුමා දන්නේ නැහැ කියනවානේ ඔයගොල්ලෝ පෙට්‍රල් දානවා කියනවානේ මේගොල්ලෝ පෙට්‍රල් දානවා ඔබතුමා දන්නේ නැහැ කියනවානේ ඒකට ප්‍රශ්නයක් තල්ලු කරනවා ඒක කුඩා කණ්ඩායමක් දේශපාලකයන්ට තල්ලු කරනවා අපි දන්නේ නැහැ කියලා ජනතාව කියන්නේ ජනතාවට තල්ලු කරනවා මුස්ලිම් ජනතාව පැත්තට ගෙනියන්න එපා මුස්ලිම් ජනතාව පැත්තට ගෙනියන්න එපා බෞද්ධ මුස්ලිම් ජනතාව මේ මතවාදයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අගමැතිතුමා අපි ඔක්කොම එකතු වෙලා මේ ත්‍රස්තවාදී කල්ලිය නැති කරන සුද්ධ කරන එකතු වෙන්න ඕන අර මේ වාගේ අනුන්ගේ ප්‍රමෝදනයක මේ වෙලාව නෙමෙයි ඒක වෙනම කරමු වෙනම මම එන්න මේ මේ ප්‍රශ්න විසඳුනාට පස්සේ මම එන්න මේ කාරණා හරහා තමයි අපි මේ සාකච්ඡාව ගොඩනගන්න හදුවේ අපේ කාරණා හරහා මේක ඔයා නිකන් මේ කවුද හරි කොන්ත්‍රාත්තුව කරගෙන මට ආරාධනා කළා කලබල වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මම කලබල නැහැ මම ඒක තමයි ඉතිහාසයේ තියෙන දේශපාලේ මම කලබල වෙලා නැහැ මේ නාලිකාවල වාකීමක් තියෙනවා මේ වෙලාව හැටියට මේ වෙලාව හැටියට දැන් අපේ ඔක්කොම බයෙන් ඉන්නේ ජනතාව බලාගෙන ඉන්නේ කොහොමද මේ ත්‍රස්තවාදී කල්ලි නතර කරන්න පුළුවන් කියලා. ඒකට මේ කුණු හොදනවානේ සුදේව. රජ්‍ය නැද්ද සුදේව ඔයාට. මේ වගේ ක්වෙස්චන් අහන්න වාට. ඔබතුමාගේ නැද්ද සුදේව. ඔබතුමාගේ ඔබතුමාගේ මුලින් අහපු කාරණා වලට සියල්ල ඔබතුමා දන්නේ නැහැ. අපි ඔබතුමාගෙන් ඇහුවේ මෙවැනි අන්තවාදී කල්ලියක් මතුවෙන අවස්ථාවේදී වළක්ව ගන්න බැරි වුණාද කියලා. මම ඔබතුමාගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට ලැජ්ජ නැද්ද කියන කාරණේ. මම ඔබෙන් ඇහුවේ. ඒ කියන්නේ අන්තවාදී කල්ලි මතුවෙනකොට ඒව නවත්ත ගන්න බැරි වුණේ ඇයි කියලා මම ඔබෙන් ඇහුවේ. ඔබතුමාට උත්තර තිබුණේ නැහැ. ඔබතුමා දන්නේ නැහැ කිව්වා. මේ කල්ලි අපි දන්නවනම් ඔගොල්ලෝ ඔගොල්ලෝගේ නාලිකාවල් තමයි මේකට ගින්දර දාලා පෙට්‍රෝල් දාලා ගාලා ඔබතුමා චෝදනා කරනවා ඔප්පු කරන්න ඔබතුමා චෝදනා කරනවා ඔප්පු කරන්න ඔබතුමා ඔප්පු කරලා කියන්න ඔබතුමා ඔප්පු කරලා කියන්න මේ කල්ලියට විරුද්ධයි ඔබතුමා මගක් හොයාගන්න එපා පැහැදිලි ලෙසම ඔබතුමා සදාන් කළේ තුයි සම්පූර්ණ වැරදි ඒගොල්ලෝ කරපු එක ලැජ්ජ වෙනවා මුස්ලිම් නම කියපු නිසා ඒ ඒගොල්ලෝ කරපු ජරා වෙන නිසා මේ ත්‍රස්තවාදී වළක්වන්න ඕන ඕගොල්ලෝගේ නාලිකාව ඒකට ආගම නායකයෝ දේශපාලන නායකයෝ ඔක්කොම එකතු කරලා සහජීවනය සංගීතියව
එහෙම සමය අතර මේ සාමීතිකරණ වැඩපිළිවෙලක් යොදවන්න. එහෙම ජීවනයේ තව කින්දර දාන්න එපා. සාජීවනයේ සංහිඳියාව කොටගෙන තමයි මූලික අභිප්‍රාය අපේ. හැබැයි හැබැයි සාජීවනයේ සංහිඳියාවේ නාමයෙන් යමෙක් වැරද්දක් කරනවා නම් එයත් අපි පෙන්නනවා එමුතුමා. එයත් අපි පෙන්නනවා. එයත් මතක තියාගන්න. මේ දේශපාලකයා මේ සුදේව දේශපාලකවරුන්ට මේක දාලා මේ ත්‍රස්තවාදී ආරක්ෂා කරන්න එපා කියලා මම ඔයාලට කියන්නම්. ත්‍රස්තවාදී ආරක්ෂා කරන වැඩ කරන්න එපා. මේ දේශපාලකයා අපි සංහිඳියාව හැබැයි පරීක්ෂණ යනවා. පරීක්ෂණ හැබැයි සංහිඳියාවට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න. සංහිඳියාව හැබැයි සංහිඳියාවෙන්න ඕනේ. සංහිඳියාවේ නාමයෙන් අන්තවාදයට ගෙනියන්න හදන්න එපා. මතේ ඉන්නවා මම. හොඳයි අපි 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 සංහිඳියාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනවා. සංහිඳියාව තිබිය යුතුමයි. සාමාන්‍ය ජනතාව පිළිබඳව සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව පිළිබඳව කිසිදු විවාදයක් අප තුළ නැත. අන්තවාදීන් පිළිබඳවයි අන්තවාදීන් පෝෂණය කරන කණ්ඩායම පිළිබඳවයි අපට ප්‍රශ්නාර්ථය තියෙන්නේ, අපට විවාදය තියෙන්නේ. අප එයයි ප්‍රශ්න කරන්නේ. සංහිඳියාවේ නාමයෙන් විවිධ අන්තවාදයේ පතුරවන්න උත්සාහ කරන්නන් පිළිබඳවයි අපි සොයා බලන්නේ. ස්තුතිවන්ත වෙන ඔබතුමාට සහභාගී වීම සම්බන්ධයෙන් හිතවතුන් අපි නැවතත් ලබන සතිය මුණ ගැහෙනවා. සීමාවෙන් එහා දේශපාලනේ සාකච්ඡා කරන්න ඔබට සෝදායි සතියක්.